දම් සිහනද නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා දම් රුවනට සමදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝ රුවනට සමදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සමදා තිසරණ සරණ යමි සාදු වජිරාසන මත වැඩහිඳ විදුරු නෙන බලින් සපිරුණු නුවන විහිද වූ මුනිදුන් සදා වඳිමි මම් බෝධි මූලයේ සෙවණිදී පුදා දිවි උතුම් නිවනට සේනා ඇති මරු පරදා පින් බලය මතු කළේ සොයාගත් නිවන් මග තුල සම්බෝධි රාජ බවට පැමිණ පුබ්බේ නිවාස ඥානය ලැබ ප්‍රථම යාමයේ සුගති දුගතියෙහි ඉපදින ලෝ සතුනගේ දුක දැනගෙන දිවස් නුවන ලැබූසේක මෙදුම් යාමයේ සියලුම සංස්කාර ලොවේ නුවනින් විමසා බලමින් ලක්ෂ කෝටි වාර ගණන් එමෙනෙහි කළේ සතිස් කෝටි සිය දහසක් හේතු ඵල දහම් විමසා මහවිදුරු නෙන බලයෙන් ඇති තතු වටහා සම්මා සම්බුදු බව ලැබ නසා හැම කෙලෙස් පිරිසිඳ දිනුසේක එහි වැඩහිඳ බුද්ධ භූමියේ
මහාවිදුරු නුවණින් යුතු සම්බුද්ධ රාජ මුනිදුන් ලොව නුවණැති දෙවි මිනිසුන් තුල නිවන මතු කළේ ඒ උතුම් බෝධි නුවණට මම් නමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සමවිට වන්දනා කරම් ඒ උතුම් බෝධි නුවණට මම් නමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සමවිට වන්දනා කරම් ඒ උතුම් බෝධි නුවණට මම් නමි වැඳ වැටි සිරසින් පහන් වූ සිතින් සමවිට වන්දනා කරම් සාදු ගරුතර මහා සංඝයා වහන්සේ පින්වත්නි අප සියලු දෙනා අද මේ මහමෙවුනාව භවනා අසපු දම්සක් මන්දිරයට එකතු වුණේ අපේ බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිධ මංගල්‍ය නිසා. අපේ බුදුරජාණන් වහන්සේ අද වගේ දවසක මේ මිනිස් ලෝකේ උපන්නා. ඒ වගේම අද වගේ දවසක උන්වහන්සේ තුන් ලෝ ජයගෙන ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. ඒ වගේම අද වගේ දවසක උන්වහන්සේ අපට නැතුව ගියා. එතකොට උන්වහන්සේ පිරිනිවන් පාපු දවසත් අද. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණු නිසා අපිට උන්වහන්සේව සරණ යන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේ කලින් අපි වගේම සංසාරේ ඇවිද ඇවිද ගියපු කෙනෙක්. හැබැයි උන්වහන්සේට තිබුණා අපි කාටවත් නැති දෙයක්. ඒ තමයි මහා වීරියකුයි මහා නුවණකුයි. ඒ මහා වීරියයි මහා නුවණයි නිසා මීට අසංඛේය කල්ප 20කට පෙර උන්වහන්සේ විලඳාමේ ගිය අවස්ථාවක මුහුදු ගමනේ නැව කැඩුනා. ඊට පස්සේ තමන්ගේ මෑණියන් කරේ තියාගෙන උන්වහන්සේ පීනාගෙන ගියා මහා සාගරේ. කුණක් පුටක් නැති සාගරයේ දැක්ක ගමන් මිනිස්සෙකුගේ වීරිය ඉතුරු වෙයිද වීරිය නැති වෙයිද? අනේ මට නම් මේකේ යන්න බෑ කියලා සිරිපාද දැකපු ගමන් වීරිය නැති වෙන මිනිසුන්ට. සිරිපාදේ අර මුදුන දැක්ක ගමන් කී දෙනෙක් කියනවද පහල ඉඳලා හප්පේ මට නම් යන්න බෑ කියනවා. එහෙම මේ බෑ කියන ලෝකේ නෑ බෑ කියලා හඬා වැටෙන
ලෝකේ කාත් කවුරුවත් නැතුව මව් කර තියාගෙන සටන දුන්නා. උන්වහන්සේ ඒ මව් කර තියාගෙන යද්දී සාමාන්‍ය මිනිසයන්ට දැනෙන්නේ නැති දෙයක් සක්දිවිඳුට දැනුණා. බ්‍රහ්ම රාජයින්ට දැනුණා මේන් ඉන්නවා ලෝක සත්වයාවේ ඉතිර කරන්නට ඇහැකි කෙනෙක්. මේන් ඉන්නවා කියලා හඳුනගත්තා. ඒ කියන්නේ ඒ විදියට වීරියක් තියෙන්නත් මොකාක් හරි සංසාරේ පිනක් ඇතිනේ. මීට 20 අසංකීය කල්පයකට පෙර, අසංකීය කල්ප 20කට පෙර. එතකොට ඒ තරුණයා මව් කරත බාගෙන යද්දි දේවානුභාවයෙන් තමයි ගොඩට ආවේ. ඊට පස්සේ දෙවිවරු තමයි ඉස්සල්ලාම කිව්වේ, අනේ මේ ලෝකේ වීරේවන්තයන්ගෙන් හිස්, මේ ලෝකේ නොනැත්තන්ගෙන් හිස්, පුළුවන් නම් මේ සත්වයාව ගොඩ දමන්නට බුදු බව ලබන්න කියලා. එතකොට ඒක නිකන් මේ අපි හිතාමතා අනේ මට බුදු වෙන්න ලැබේවා කියලා කරන ඒ ලාමක එකක් නෙමෙයි. අද ලෝකෙ නැද්ද චුට්ටක් යහම වෙනකට අනේ බුදු වෙන්න ලැබේවා කියලා කියාගන්න අය? ඒව ලාමක කතා. බෝසත් වෙන්න ලැබේවා කියනවා, ඒව ලාමක කතා. ඒක එහෙම වෙන්න බෑ. ඊට පස්සේ ඊට සමහරු කියනවා මව්ගෙන් ඉස්සල්ලාම ලැබී අම්මගෙන් පුතාට පුතේ බුදු වේවා කියලා. එහෙම පුතුන්ට ලැබෙනව නම් අම්මලාට සලකනකොට අම්මලා දරුවන්ට කියන්නේ නැද්ද ඕක? එහෙනම් ඔක්කොමට ලැබෙන්න එපාය. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණේ. ඒ වගේම සමහරු මිසදිටු තියෙනවා මේ බිරිඳට ඊළඟ ආත්මේ පිරිමියෙක් වෙන්නත් බැහැලු පුරුෂයාගෙන් විවරණ නොලබා. පුරුෂයා කියන්ට ඕනෙලු, හා ඔයා එහෙනම් ලබන ආත්මේ පිරිමියෙක් වෙන්න යසයි. එතකොට කර්ම විපාක බොරු නොවැ. එතකොට එහෙම වෙන්නේ නැහැ. තම තමන්ගේ තියෙන ගුණය අනුවයි වෙන්නේ. අපි කිමු බිරිඳක් ඉන්නවා ඉතා ගුණ සම්පන්නව, ගුණධර්ම රැකගෙන සිල් ආරක්ෂා කරගෙන ඊළඟ ආත්මේ දෙවි කෙනෙක් වුණත් පිරිමියෙක් වෙන්න කියලා. එතකොට එයාගේ හැමියා හිතනවා, නෑ ලබන ආත්මෙත් මගේ බිරිඳ වෙයන් වෙයිද? නෑ, ගුණයට අනුවයි වෙන්නේ. එතකොට ඒ වගේ බෝසතාණන් වහන්සේගේ වීරිය ඊට පස්සේ තමයි උන්වහන්සේ බෝසත් කියලා කියන්නේ, බෝධිසත්ත්ව කියලා කියන්නේ බෝධියට ඇලුණු, සම්බුද්ධත්වයට ඇලුණු කෙනා කියන එකයි. සම්බුද්ධත්වයට ඇලුණු කෙනා අනිසියලු දේ ටික ටික අතෑර යනවා. ඉතින් උන්වහන්සේ සාමාන්‍ය මිනිසෙකුට බැරි අප්‍රමාණ වීරියකින්, සාමාන්‍ය මිනිසෙකුට හිතන්ට බැරි අප්‍රමාණ ඉවසීමකින්, සාමාන්‍ය මිනිසෙකුට නැති මහා නුවණකින් තමයි උන්වහන්සේ ජීවිතේ ගෙවලා තින්නේ. ඒ නිසා උන්වහන්සේට සුදුසුකම් ලැබුණා. ඊට පස්සේ අසංකීය කල්ප 4කට කලින් මේ ලෝකේ දීපංකර කියලා බුදුරජාණන් වහන්සේ නම පහළ වෙලා හිටියා. ඒ කාලේ අපේ බුදුරජාණන් වහන්සේ ඊර්දි බල සම්පන්න තාපසෙක්, ආකාශයෙන් වඩින
ඒ තාපසයා ආකහෙන් වඩිද්දි දැක්කා මිනිස්සු මාර්ගයේ සරසනවා. දැකලා මේ බිමට බැහැලා මිනිස්සුන්ගෙන් ඇහුවා, පින්වත්නි මොකද්ද ඔබ මේ කරන්නේ කියලා. කිව්වා, අපේ සම්බුදුරජාණන් වහන්සේ වඩිනවා, ඒකටයි මේ පාර හදන්නේ කිව්වා. එතකොට මිනිස්සුන්ට කිව්වා, අනේ මාත් කැමති උන්නාන්සේට පාරේ කොටස සරසන්ට, අනේ මටත් දෙන්න කිව්වා. එතකොට මිනිස්සු කතා වුණා, මේ තාපසින්නාන්සේ ඉරිදි බල සම්පන්නයි, ඒ නිසා අපි අමාරු කොටස මුන්දැට දෙමු. එතකොට මුන්දෑ ඒක ඉරිදි බලෙන් හරිගස්සලා ගනීවි. දුන්නා. ඊට පස්සේ තාපසින්නාන්සේ කල්පනා කළා, ඉරිදි බලයෙන් මට මේක කිරීම සුළුද? සිතිවිල්ල පහල කරපු ගමන් මට මේක කරන්න පුළුවන් නෑ, මම මගේ දෑති වීරියෙන් කරනවා. එතනදිත් ඉස්සරහට ආවේ මොකද්ද? වීරියමයි. මම මගේ දෑතේ වීරියෙන් කරනවා. තනියම පස් කඩ කඩා, පස් කප කපා ගෙනල්ලා කරේ තියාගෙන පස් දදා හිටියා. අනේ දාගන්ට වෙලාව නෑ. දීපංකර බුදුරජාණන් වහන්සේ වඩිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඈත වඩිනවා කියලා නම් කලබොල්ලීට ඉරිදීන් ආයේ පාර හදන්න තිබ්බද නැද්ද? නෑ, ඒ අදිෂ්ඨාන කරගත්තා. ඒක තිබුණාට අදිෂ්ඨාන කරගත්තා. කරලා තිබ්බනේ නෑ මම ඉරිදී පාවිච්චි කරන්නේ නෑ කියලා. ඒ අදිෂ්ඨානි රැකපු හැටි. ඒ කිට්ටුවට එනකොට පාරේ මඩ. පාර මැද්දී දිග ඇදුනා. මුණින් අතට දිග ඇදුනා. දිග ඇදිලා වැඳගෙන කිව්වා, අනේ ස්වාමීනි මඩ ගෑවෙයි ඔය සිරිපතුල් වල. මේ මගේ පිට උඩින් වඩින්ට කිව්වා. මේ නිකං කෙනෙක්ද? ආකාශයෙන් වඩින ඉරිදි බල සම්පන්න කෙනෙක්. එතකොට මාන්නෙත් නෑ නේද? මාන්නෙත් නෑනේ. මං තමයි පොර කියලා සරසාගෙන මල් හලාගෙන යන්න බලේ තිබ්බේ නැද්ද? තිබුණා. හිමාලයෙන් මල් ගිනල්ලා මලින් වහන්න බලේ තිබ්බේ නැද්ද? පොරක් වෙන්න ඕනේ නම් දැක්කද වෙනස? එහෙනම් මිනිසුන්ට කියනනේ, ඕම් බලාපල්ලා උඹලා හදාපු හරිය, මේ බලාපන් මං හදාපු හරිය. එහෙම නේද ලෝකෙ යන්නේ? හිත ඇතුලේ තරඟයක් නැහැ. හිත ඇතුලේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දාසෙක් වෙච්ච එකක්. හිත ඇතුලේ ඉරිදි බල සම්පන්න තාපසයා, හිත බුද්ධ දාස. බිම දිග ඇදුනා, ස්වාමීනි මේ පිට උඩින් වඩින්ට කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇවිදින් හිටගත්තා එතන. ඇයි බුදුරජාණන් වහන්සේට පේනවා මේ අභිඥාලාභී තාපසින්නාන්සේට සුළු දෙයක්, ඒ සියලු දේ. මෙහිම හපංකමක් කරන මෙයා කවුද කියලා බැලුවා. බැලුවාම දැක්කා අනාගතේ බුදුබව ලබන්ට පින මෝරණ කෙනෙක්. දැකලා කිව්වා, අසංකීය කල්ප හතරකුත් කල්ප ලක්ෂයක් ගෙවුණු තැනදී ගෞතම කියලා බුද්ධත්වයට පත්වෙන්ට ඔබට පින තිබේ. ඒකට අපි මොකද්ද කියන්නේ? විවරණ ලැබුවා කියලා. එතකොට මේ විවරණේ ලබන්නේ, ඒ විවරණේ කියන්නේ සුදුසුකමක් දැකලා කියපු ප්‍රකාශයක්ද, නිකං හිත පැහැදිලා කියපු එකක්ද? සුදුසුකමක් දැකලා කියපු එකක්. සුදුසුකම නැත්තං එහෙම කියන්නේ. ඊට පස්සේ අනිත් තව තාපසින්නාසල කල්පනා කළොත් අපටත් බුදු වෙන්න ඕනේ. එහෙනම් අපි දිග ඇදෙනවා. ලැබෙයිද? එහෙනම් ඒක කොපි කරන්නට
බෑ. එහෙනම් මේ බෝධිසත්ව කියන එක කොපි කරන්නට බෑ. අනිත්‍යවත් කොපි කරන්නට බෑ. එතකොට ඒ විදියට උන්වහන්සේ තනියම ඊට පස්සේ කල්පනා කළා. බුදුරජාණන් වහන්සේ තාපසින්නාසිරි තාපසින්නාන්සේ මෙහෙන්ට බුදුබව ලැබීම පිණිස මේවා ඔහේ දැන් කරන්ට ඕනේ කිව්නේ. බුදුරජාණන් වහන්සේ නියත විවරණ දීලා උන්වහන්සේ වැඩියා. සපුමල් ඇඟට දාලා වැඩියා. තමම්ම කල්පනා කළා බුද්ධත්වයේ පිණිස උමනා දේවල් මොනවාද කියලා. තමන්ගෙම හිතට ආවා දාන සීල දානං සීලංච නික්කම්මං පඤ්ඤා විරියේන පංචමං කන්ති සච්ච මදිඨාන මිත්තුපෙක්ඛා ඉමා දස කියලා පාරමී 10 තමන්ගෙම හිතට ඇවිල්ලා මේව මම පුරන්ට පටන් ගන්නවා කියලා. අයි දැන් ඉතින් වැඩක් තියෙනවා නෝයි. ගෙවිලා යනවා කාලේ අසංකේය ගණන් අසංකේය කල්ප ලක්ෂ ගණන් ගෙවිලා යනවා. හැබැයි ඇලිලා ඉන්නවා මොකේටද? බෝධියට. බෝධිසත්ත්ව අවබෝධයට, චතුරාර්ය සත්‍ය අවබෝධයට හිත ඇලී තියෙනවා. ගෙවිලා යනවා සසරේ. අනේ උන්නාන්සේ ගීපු ගමනේ උපන්න ආත්මේදී හැමෝම කිව්වද අනේ මේ බුද්ධත්වේ පතාගෙන යන බෝධිසත්වෙක් උදව් කරපන් කියලා. උදව් කළාද? කරන්ට ඇහැක් හතුරුකම්ම කළාද? හතුරුකම්මයි වැඩිපුර වෙලා තියෙන්නේ. ඒකෙන්මයි ආවේ ඉස්සරහට. ඇවිල්ලා සත්තු වෙලා උපන්නා. නොයේ ආත්මවල දුකටපත් වෙවි. තමන්ගේ ಗುಣධර්ම නොකඩවා පුරුදු කරගෙන ගියා. එහෙනම් ඒ නොකඩවා පාරමී බල මෝරන්නේ නියත විවරණ ලැබූ බෝසත්වරුන්ට පමණයි. අනිත් අය ලෝකේ කවුරුවත් බුදු බව පැතුවට විවරණ ලැබල නැති නිසා එහෙම මෝරන්නේ නැහැ. එතකොට ඒක සිද්ධ වෙන්නේ බුදු කෙනෙකුගෙන් විවරණ ලැබූ කෙනෙකුට පමණයි. ඕන්න ඊට පස්සේ කල්ප ගණන් ගෙවිලා ගියා. පසේ බුදු කෙනෙක් බවට පත් වෙන්න කල්ප අසංකේය කල්ප දෙයාසංකේය කල්ප ලක්ෂයන්. දෙයාසංකේය කල්පයක් අසංකේය කල්ප දෙකක් පෙරම් පුරන්ට උනේ. ශ්‍රාවක බෝධියක් ලබා ගන්න අසංකීය කල්ප ලක්ෂ කල්පයක් පෙරම් පුරන්න ඕනේ. එහෙනම් අපේ බෝසතාණන් වහන්සේ අසංකීය කල්ප තුනක් කවුරුවත් නැතුව තනියම පෙරම් පුරලා තියෙන්නේ. කවුරුවත් නැතුව තනියම ගිහින් තියෙන්නේ ගමන. පස්සේ තමයි කට්ටිය එක එක්කෙනා එකතු වෙන්න පටන් අරන් තියෙන්නේ. ඉතින් එහෙම ඇවිදිලා උන්වහන්සේ බොහෝම කැප වෙලා පාරමී ධර්ම පිරුවා. පාරමී ධර්ම පිරුවේ ඒ සඳහන් වෙන්නේ කොහොමද? බුද්ධෝහං බෝධයිස්සාමි. මම බුදු වෙලා අන් අයව අවබෝධයට පත් කරනවා. මුත්තෝහං මෝචේ පරේ. මං සසරෙන් නිදහස් වෙලා අනිත් අයව නිදහස් කරනවා කියලා. තින්නෝහන් තාරයිස්සාමි. මං සංසාරෙන් ඈතර වෙලා අන් අයව ඈතර කරනවා කියලා. ඉතින් ඒ විදිහට පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ පාරමී පුරලා පාරමී සම්පූර්ණ වුණා. එතකොට ඒකට කාලෙ ගත වුණා. අසංකේය කල්ප හතරකුත් අවුරුදු ලක්ෂය කල්ප ලක්ෂයක්. අසංකේය කල්ප හතරකුත් කල්ප ලක්ෂයක්. වචනින් අපිට කියන්න බෑ ඒ කාලේ. ඒ කාලේ තුල දැන් අපිත් අසංකේය කල්ප ගණන් දැන් ගෙවලා පිරිච්ච මොකවත් ඇති
මුකුත් පිරිලා තියෙනවද? ගුණ ධර්මයක්. ඇයි ඒ බෝසතාණන් වහන්සේ නියත විවරණ ලබද්දිත් අපි සසරේ හිටියා. දීපංකර බුදුරජාණන් වහන්සේගේ කාලෙත් අපි සසරේ හිටියා. එතකොට විපස්සී චිකී වෙස්සබූ කකුසන්ද කෝණාගම ආදී බුදුරජාණන් වහන්සේගේ කාලෙත් අපි සංසාරේ හිටියකෝ? අපිට මොකවත් එහෙම එකතු වෙලාද සංසාරේට මෝරන්ට දෙයක් නැහනේ. අපේ අන්ධකාරය එහෙමමයිනේ. එතකොට අපි මහබෝසතාණන් වහන්සේ ගෙවාපු සසරේ මෝරන්ට පටන් ගත්තා. උන්වහන්සේට සම්බුදු බව ලබන්ට තියෙන පාරමී බල සම්පූර්ණ වුණා. උන්වහන්සේ වෙස්සන්තර ආත්ම භාවයේ දානි දෙනකොට මහා පොළොව කම්පා වුණා කියනවා. හත් වතාවක් මහා පොළොව කම්පා කරලා දානි දීලා උන්වහන්සේ සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත කියන දිව්‍ය රාජයා වෙලා උපන්නේ. සන්තුසිත කියන දිව්‍ය රාජයා වෙලා. එතකොට උන්වහන්සේ ඒ දිව්‍ය රාජ භවින් චුත වුණාට පස්සේ ඊළඟ බුදු වෙන එක්කෙනා තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත කියන දිව්‍ය රාජයා වෙලා උපදිනවා. එතකොට ඊළඟට දැන් එහෙනම් කවුද තුසිත දිව්‍ය ලෝකේ ඇත්ත දිව්‍ය රාජයා වෙලා? මෛත්‍රී බෝසතාණන් වහන්සේ. එතකොට අපේ බෝසතාණන් වහන්සේ සන්තුසිත දිව්‍ය රාජයා වෙලා ඉපදිලා ඉන්න කාලේ ඒ වගේම මේ උන්වහන්සේ ටෙක් මං කිව්වන්නේ අසංකේය කල්ප තුනක් ගෙවුනට පස්සේ පිරිස එකතු වුණා කියලා. පිරිස එකතු වුණා. එකතු වුණාම ඒ පිරිසත් කොහෙද හිටියේ? ඒ අයත් ගිහින් ගිහින් ඉපදිලා හිටි දෙවියන් අතරේ. දෙවියන් අතරේ හිටි. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේට ඔන්න බුද්ධත්වයේ පිණිස කාලය ආවහම ඒ කාලෙ පින්වත්නි බලෙන් ගන්ට බෑ. ඒ කියන්නේ බුද්ධත්වයේ පිණිස කාලේ ස්වාභාවිකව මෝරලයින එකක්. බලෙන් කරන්නට බෑ. දැන් අපි නම් ගස්වැල් වලට පෝරු දාලා බලෙන් මල් උපද්දවනවා, බලෙන් ගෙඩි උපද්දවනවා, බලෙන් පොළව හිල් කරලා උල්පත් හදනවා. එහෙම කරන්නට බෑ. මේක මේ පුන් සඳ වගේ. දැන් අමාවකී අපිට පුළුවන්ද සඳක් උපද්දවන්නට? බෑ. ඒ සඳ හිමින් 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 මෝරලා පෝයේ දවසට පුන් සඳ එනකන් අපිට බලාන ඉන්න වෙනවා. ඒ වගේ ගුණධර්මයන්ගෙන් මෝරලා බෝසතාණන් වහන්සේ ගුණෙන් සම්පූර්ණ වෙනකොට උන්වහන්සේගෙන් පිළිසරණ ලබන්න පුළුවන් අයත් එකතු වෙලා අන්නේම වෙද්දි තමයි දෙවිවරු ඇවිල්ලා ආරාධනා කළේ කාලෝ යන්ති මහාවීර. දැක්කද අමතපු වචනේ? මහාවීරයන් වහන්ස කියලා. කාලෝ යන්ති බෝධිසත්ව කිව්වේ නැහැ. බෝසතාණන් වහන්ස කියලා කිව්වේ නැහැ. මහාවීරයන් වහන්ස, මේ ඔබට කාලයයි. උපජ්ජ මාතු කුච්චියං මව කුසී පිළිසිඳ ගනු මැනව. සදේවකං තාරයන්තු දෙවියන්වයි මිනිස්සුන්වයි දෙවියන් සහිත ලෝකයාව එතර කරවීමට බුද්ධස්සු අමතම් පදං අමා නිවන අවබෝධ කරන සීක්වා කියලා පිළිගත්තා. දෙවිවරු එකපාට හිතුමනාපට පිළිගන්නේ. අනිත් එක දෙවිවරු එහෙම ඔච්චමට ආරාධනා කරන්නේ නැහැ. විහිළුවට ඒක හැබෑවට විනේවා. ඊට පස්සේ බෝසතාණන් වහන්සේ බැලුවා මේ ලෝකෙ දිහා. ඒකට අපි කියනවා පංච මහා විලෝකන. එහෙම නැත්නම් පස් මහා බැලුම්.
බැලුවා. බලද්දී මොනවදී බැලුප බැලුම් පහ කාලය කාලි බැලුවා. මේ කාලේ මිනිස්සෙන්ට මේ නිවන් අවබෝධයේ පිණිස සිටිවිලි පවත්වලා ගෙනිය ගන්නට පුළුවන්ද? බැලුවාම පුළුවනි. මිනිසුන්ගේ හිත් මෝරලා කාලේ දීපේ බැලුවා. ජම්බු ද්වීපය දඹදිව මෙහි උපදින්නේ බුදුවරු. දඹදිව දේශේ බැලුවා. දඹදිව මොන පළාතද බැලුවා? මධ්‍ය දේශේ. කුලේ බැලුවා. කුලේ උපදින්නේ ක්ෂත්‍රිය කුලේ, එම නැත්නම් බ්‍රාහ්මණ කුලේ. අනිත් කුලවල උපදින්නේ, අනිත් කුලවල උපදින්නේ නැති, අනිත් කුලවල ඉපදුනහම බැරි වෙලාවත් එහෙම උපදින්නේ නැහැ. ඒ හේතුව තමයි අනිත් ඒ කාලේ ඒ ඉන්දියාවේ පින්තී නැ ගොඩාක් උපදින්නේ ගිහින් ගින් ඉහළ කුලේනේ. ඒ අය මේ පහළ කුලයක කෙනෙක් කියලා සැලකුවොත් විමුක්තිය තමන්ගේ වැහිලා යනවා. ඒ නිසයි ඔක්කොටම මේ සම්බන්ධ වෙන්නේ ඇහැකි කුලයක උපදින්නේ. ඊළඟට මව් බැලුවා. ඒ කියන්නේ බුදු කෙනෙක් දරාගෙන ඉන්න වාසනාව තියෙන මව් කුසක් ඇති අම්මා ඉන්නවාද කියලා බැලුවාම අපේ බෝසතාණන් වහන්සේ වෙනුවෙන් පෙරම් පුරාගෙන ආපු අම්මා ඉපදිලා නැහැ. ඒ අම්මත් ඉන්නවා. එතකොට අපේ බෝසතාණන් වහන්සේ ආරාධනාව පිළි අරගෙන පිළිසිඳ ගත්තා. පිළිසිඳ ගත්තා. එතකොට ඒ පිළිසිඳ ගත්ත දවසේ මහා මායා දේවින් වහන්සේට, ඒ මහා මායා දේවින් වහන්සේ අක්කා ප්‍රජාපති ගෞතමී නංගි, එතකොට ඒ ඔක්කොම ශාක්‍ය වංශයේ පිරිස, එතකොට මහා මායා දේවින් වහන්සේ එදා රාත්‍රී ස්වප්නයක් දැක්කා. දැකපු සිහිනි තමයි නිදාගෙන ඉඳෙද්දි ඇඳ පිටින්ම උස්සගෙන ගියා. සතරවරන් දෙවිවරු ඇවිදilla. හරියගෙනේ. ඇඳ පිටින් උස්සන් ගියා. උස්සන් ගියා හිමාලයට. හිමාලයට ගෙනිහිල්ලා හිමාලයේ ගල්තලාවේ, මනෝශීල ගල්තලාවේ තිබ්බා. තේලා අයින් වුණා සතරවරන් දෙවිවරු. ඊට පස්සේ සතරවරන් දෙවිවරුන්ගේ බිසවුන් වහන්සේලා එතනට ආවා. ඇවිදිලා දේවිය නැගිටින්ට කිව්වා. නැගිටිව්වා. ඔය මනුස්ස ලෝකේ ඇඳුම් හරි නෑ කිව්වා. අපි දිව්‍ය වස්ත්‍ර අඳිමු කිව්වා. කියලා ඉස්සෙල්ලා අනෝතත් විලෙන් පැම් පහසු කෙරෙව්වා. සීතල පැන් නිල් ජලේ නෑව්වා. නාවල දිව්‍ය සලුපිලි ඇඳෙව්වා. අන්දෝල එක්කන් ඇවිල්ලා දේවීන් වහන්සේ ආයේ සැතපෙන්ට කිව්වා. බලන්න කොච්චර ලස්සන හීනද නේ යන්න හීන. අපිට පේනවා මොකද්ද? මරලා තෝණි දාගෙන ඇහැරිනවා. මේෙන් කවුද බෙල්ල මිරිකන්ට ආවා කියයි. ආන් අරක දැක්කා කියයි. මේක දැක්කා කියයි. දැක්කද අපි පින්වල හැටි? එතකොට දේවින්නාංශ සැතපෙන්ට කිව්වා. අනේ සැතපිලා ඉන්නව දැන්. පේනවා සුදු ඇත් පැටියෙක්. සුදු නෙළුම් මලක් හොඩින් අරන්. ආකහේ වලාකුළු මැද්දෙන් එනවා. කොච්චර ලස්සන ඇද්ද? බෝසතාණන් වහන්සේ පිළිසිඳ ගත්තු මොහොත. ඇවිදින් නිකාම කුසට රිංගුවේ නෑ. තුන්යලක් පැදකුණු කළා, ප්‍රදක්ෂිනා කළා. දකුණු ඇලෙයෙන් කුසට ඇතුල් වෙනවා තේරෙනකොටම ඇහැරුණා. ඊට පස්සේ තමයි පහෝදා කිව්වේ රජ්ජුරුවන්ට. මේ මෙහෙම ස්වප්නයක් දැක්කාය කියලා රජ්ජුරු කිව්ව. බොහොම අගේ ඇති හීනියක් වෙන්න ඕනේ මේක. අපි ගෝකටත් මේ ස්වප්න ශාස්ත්‍රයේ දන්න බ්‍රාහ්මණ පඬිතුයෝ ගෙන්නලා මේක අහමු කිව්වා. ඇහුවා.
උන්දෙල හරියට කිව්වා විස්තරේ. අපේ රටේ අනාවැකි කාර්ය වගේ නොවේ. ඒ බ්‍රාහ්මණ පඬිතුවරු කිව්වා රජතුමනි සතුටු වෙන්න මහා පින්වත් කුමාරයෙක් මේ දේවින් වහන්සේගේ කුසේ පිළිසිඳගෙන තියෙනවා කිව්වා. හැබැයි සාමාන්‍ය කුමාරයෙක් නම් වෙන්න බෑ. මේ මුළු ලෝකෙම එළිය කරන්න පුළුවන් බලේ ඇති පුත්‍රවණක්. දස මාසක් කැවෑමෙන් අද වගේ පොය දවසක රජගහනුවරින් පිටත් වුණා දෙව්දහනුවරට යන්න දෝලාවෙන්. අතරමඟ තියෙනවා ලුම්බිනී කියලා සල්ලු වෙනක්. ලුම්බිනී කියන්නේ මහමායා දේවින් වහන්සේගේ මිත්තනියෝ, ඇගේ නම. ඒ ලුම්බිනී කියන දේවින් වහන්සේගේ නමින් හදාපු රාජකීය උද්‍යානයේ ලුම්බිනී සල්වනේ. ඒ ලුම්බිනී සල්වනේට ඇතුළු වුණා. එතකොට සල් ගස් මලින් පිරිලා බැහැලා ඇවිදින්ට හිතුණා. ඇවිද්දා එක සල්ලත්තක් තියෙනවා සල්මල් පිරීලා. දේවින් වහන්සේට හිතුණා මේ සල් ගහ සල්ලත්ත දිහා බලද්දි ටිකක් ඇඟට අමාරු වුණා. එතකොට සල්ලත්ත අල්ලන්න අත ඉස්සුවා. සල්ලත්ත පාත් වුණා. සල්ලත්ත පාත් වෙලා අතේ රැඳුණා. සල්ලත්ත අල්ලගෙන ඉඳිද්දි සිටගෙන ඉඳිද්දි අපේ බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහි වුණා. බිහි වෙනකොටම දෙපැත්තෙන් උල්පත් දෙකක් උඩට ආවා. වතුර උල්පත් දැකලා තියෙන උඩට වතුර උල්පත් තිනවා. ඇවිල්ලා මෙහෙම පහළට වැක්කිරෙන්නේ. ඒ වගේ ලා රස්නිය උල්පතයි ලා සීත උල්පතයි දෙන්නම නෑවිලා ගියා. ලස්සනට ඇති නේද? ඊට පස්සේ මහා බ්‍රහ්ම රාජයා රත්තරන් වස්ත්‍රයකින් පුත් කුමාරයා අතට ගත්තා. සක්දිවිඳු අතට ගත්තා. සතරවරන් දෙවිවරු අතට ගත්තා. කිව්වා දේවිය සතුටු වෙන්න මහා පිණිති සිඟිත්තෙක් උපන්නා. ඊට පස්සේ මේන් ළමයා දඟලලා බිම හිට ගත්තා. ඒකයි මං අපේ සම්බුද්ධ රාජ මාලිගාවේ මහාමායා දේවින් වහන්සේව ඇඹෙව්වේ සල්ලත් අල්ලගෙන ඉන්නවා පාත් වෙලා අත දික් කරනවා බබා වැටි කියලා. පුංචි බබා මොකද කළේ? නැගිටලා ඇවිදගෙන ගියා නෝවේ. ඇවිදගෙන යද්දී අඩිය උස්සනකොට අඩිය තියන්ට නෙළුම් මලක් එනවා. එහෙම නෙළුම් මල් හතක් උඩ ඇවිදගෙන ගිහින් හත්වෙනි නෙළුම් මල් උඩ කෙලින් හිටලා උතුරු පැත්ත හැරිලා ආකහේට දකුණු අත ඔසවාගෙන ඇඟිල්ල දික් කරගෙන කිව්වා සිංහනාදයක් කළා. පුංචි එක්කෙනා අග්ගෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට අග්‍ර වෙමි. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට වැඩිමහලු වෙමි. මේ සිඟිත්තා කියන්නේ සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. අයමන්ති මා ජාති මේ මගේ අවසානාත්මයයි. නාති දානි පුනබ්බව නැවත මට ඉපදීමක් නෑ කියලා ඒකේ විදිහට මේ ඉෂ්ට වුණා. වයස 35 දී දැන් බලන්න කල්පනා කළා. වයස 16 දී විවාහ වුණා. ඒ කාලේ හරියට තිබිලා තිනෝ රාජ පරම්පරාවල බාල විවාහ.
එතකොට ඒ වෙද්දි පෙරම් පුරාගෙන ආපු කෙනත් ඉපදිලා හිටියා යසෝදරා. බලන්න යසෝදරා අසංකේය කල්ප ලක්ෂයක් අසංකේයකුත් කල්ප ලක්ෂයක් පෙරම් පුරලා ස්වාමි දීනී වෙන්ට බිරිඳ වෙන්ට බෝසත් කෙනෙකුගේ පතාගෙන ආපු කෙනා වයස 16 ඉඳලා 29 වෙනකන් පෞල් ජීවිතයේ ගෙවී අවුරුදු 13යි. නොකියම ගියානෝයි. නොකියාම ගියේ මොකද? නොකියාම එදා ඇසලම හේ සඳ ඇත පායා. එහෙමද ගියේ? මහරෑයක මොකෝ යන්ට ගියේ මහර දාලා කියලාද? එහෙම නාඩගම් නැටුවද? ඊට පස්සේ අසෝදරා නෑ, ඒව කියන අයට හරි පව්. නොකියාම ගියේ යසෝදරාට කියලා ගියා නම් හෘද වස්තුව පැලෙනවා. ඒකයි. හැබැයි ඊට පස්සෙත් ඉතින් දුකක් වින්දා. ඒ සංසාරේ හැටිනේ. ඉතින් ඒ අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේට යාත්මෙ තිබුණේ යම් කිසි හිතට ආපු ඉවක් වගේ එකක්. අපිට නම් මේ ගිහි ජීවිතේ හොඳ නෑ, මේක දුක් සහිතයි, සතර අපායේ වැටි වැටි අපට යන්න තියෙන්නේ, මේකෙන් අත් මිදෙන්න නම් අපි සරණ යන්න ඕනේ, මහානදම පුරා ගන්නට ඇතනම් අපිට තවත් මේක ඉක්මන්. මේවා අපි කතාබස් වෙනව නේද? මේවා කියන්න පිරිසකුත් ඉන්නව නේද? ඒ කියාපු දහමකුත් තියෙනව නේද? මේ කිසිම දෙයක් තිබුණේ නෑ ඒ කාලේ. තමන්ගේ ඉව විතරයි තිබුණේ, ඉවක්. මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා ඒ ඉවට ගැළපෙන දේ පෙනී ගියා. මහල්ලෙක් පෙවුණා, ලෙඩෙක් පෙවුණා, මරණයක් පෙවුණා, ශ්‍රමණ රූපයක් පෙවුණා. එතකොට ශ්‍රමණ රූපයක් පෙවුණා විතරයි විමුක්තිය හොයාගෙන ගියානි. අපි කියනවා කියනවා මේ පේනවා මේ වැහෙනවා. දැක්කදී යන්නේ තියටි හිතට එක. ඉතින් කවුරුත් හිටියේ නෑ අපේ බෝසතාණන් වහන්සේට කියන්ට මේ පැවිදි බව තියෙනවා, මේක තමයි උතුම් කියලා. තනියම තෝරගත්තා. තනියම තෝරගෙන මමත් පැවිදි වෙනවා කියලා හිතපු දවසෙම බන්ධනයක් ආවා, පණිවිඩයක් ආවා, පුත් කුමරා උපන්නා කියලා. එතකොට කටින් කියවුණා රාහුලෝ ජාතං ජාතු, රාහුලෝ ජාතු බන්ධනං ජාතං, රාහුලෙක් උපන්නා බන්ධනයක් උපන්නා කියලා. අපිට එහෙම ඉන්නකට ඕනේ රස්සාව කරගෙන ඉන්නකට කියනවා අන්න පුත් කුමරෙක් උපන්නා. හපේ එහෙමද? එහෙනම් යමං කියලා දූවගෙන යනවා ළමයා බලන්ට. ගැට ගැහෙනවා ඒ ලිහන්ට බැරි විදියට. දැන් බලන්න බැලුවේ නෑ. ඒ විදියට ගිහිල්ලා උන්වහන්සේ තීරණය කළා ගේ ජීවිතය අතාරුණා කියන්ට බෑ මේ කියන සෝදරාට කියලා. කාමරේ අඩවල් කළා බැලුවනේ, දොර බාගෙට ඇරලා බැලුවා යන්ට ඉස්සර වෙලා. බලලා තමයි පිටත් උනේ. කාත් කවුරුත් නැති ලෝකෙට පිටත් උනා, දුෂ්කර ක්‍රියා කළා. අන්තිමේදී උන්වහන්සේ බෝධි මූලී වාඩි වුණා. බෝධි මූලී වාඩි වුණා. නැගිටින්ට බලාගෙන වාඩි වුණා නොවේ. වාඩි වුණේ මගේ ලේ මස් නහර වියලිය යතොත් වියලීවා, සම් නහර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා කියලා වාඩි වුණා. හැබැයි උන්වහන්සේ ගිහි ජීවිතය අතාරින්න හදනකොටම ගේට්ටුවෙන් එළියට යනකොටම ආකහින් දෙවියෙක් ආවා. එවිදට කිව්වා, "හා හා කුමාරයා, මක්කුරන්ට හදනවාද මේ? ඔහොම යනවයි. අනේ මම මේ ලෝකයාට සැප හදන්න යනවා" කිව්වා.
තින් සපහදන්ට තව දවස් හතක් කිවසන්ටකෝ සතර මහා නිදානේ පහළ වෙනවා නුව ඊට පස්සේ සක්විති රජ්ජුරුව වෙනවා නුව. එතකොට මේ ලෝකයා බොහොම සන්තෝසින් තියන්න පුළුවන්නේ තවත් මොකටද කියලා ඇහුවා. හා එහෙනම් කියලා හැරිලා ගියාද? නෑ. ඔන්න මෙහෙ කෙනෙක් කවුරු හරි අනේ මට නම් ගිහි ජීවිතේ දුකයි කියලා යනවා. යනකට තව කෙනෙක් කියනවා නෑ මොනද ඔයා ඔහොම කලබල වෙලා යන්න එපා, ඉඩමක් දෙන්නම්, කාර් එකක් දෙන්නම්, කුඹුරක් දෙන්නම්, පොල්වත්තක් දෙන්නම් ඉන්න. හා එහෙනම් කියයි. සුටුස් ගාලා විමුක්තිය අතාරිනවා. එච්චර දුර යන්න ඕනි නෑ. එච්චර දුර යන්න ඕනේ. මට මේ ළඟදී තරුණ ජෝඩුවක් කිව්වා අනේ අපි දෙන්න පැවිදි වෙන්න හිටි මහත්ය ඇවිල්ලා කිව්වා. ධර්මයට හරිය ආසාවෙන් හිටි. Facebook වලින් මිනිහෙක් සෙට් වෙලා නෝනා ගියා කිව්වා. දැක්කද? විමුක්තියේ සුටුස් ගාලා අතාරිනවා. කාමයට බැඳිලා යන්නේ. ඒ කියන්නේ ඔබ දැකලා ඇති සමහර විට ඔය අර නායම් කඩාගෙන යනකොට එතන හිටපු එක්කෙනා ඉතුරු වෙයිද? ආන් එහෙමයි කාමයට ගසාගෙන යන්නේ. ඉතුරු වෙන්නේ ආයේ බලන්ට විමුක්තියක් තියන්නේ නැහැ. ගහාගෙන මෙ යනවා. එබඳු ලෝකික බෝසතාණන් වහන්සේ විමුක්තිය සොයාගෙන වැඩි. ඉතින් අද වගේ දවසක උන්වහන්සේ ශ්‍රී සම්බුද්ධත්වයට පත් වුණා. උන්වහන්සේට එච්චර පාරමී ධර්මයන් පුරලත් අපි අහලා තියෙනවා බන්දේසිය කියලා විමුක්තිය දුන්නේ නෑ. දිවි පරදුවට කියලා වීරිය කරන්ට සිද්ධ වුණා. ඒ සපත කළානේ සේනා සහිතව ඇවිල්ලා නුඹට දෙන්නේ නෑ ඔතන වාඩි වෙලා ඉන්න. නුඹට විමුක්තිය කරා යන්න දෙන්නේ නෑ. සේනාවත් එක්ක කිව්වේ මහ එක්කෙනාම ඇවිල්ලා. ඒගොල්ලන්ගේ බලේ තමයි දැන් ලෝකේ තියෙන්නේ. දැන් දැන් ඒගොල්ලෝ කියන්නේ කොහොමද? ඒකේ කුටුවක් දෙන්න එපා, ඉතර වෙන්න ගැට ගහලා තියාපන් මේකේ කියලා. එහෙමයි මේ රටාව යන්නේ. කරුවලේ ගැට ගහන්න බැරි කාටද? කාවද ගැට නොගහ ඉන්න පුළුවන් කරුවලේ ඉන්න මිනිසුන්ව? අන්ධකාරයේ ඉන්න ඕන කෙනෙක්ව ලස්සනට ගැට ගහලා දාන්න පුළුවන් නොවේ. එලියක් නැති කෙනාව ඕන තරම් අඳුරේ හෙලන්න පුළුවන්. ඇයි අඳුරේ ඉන්නේ? ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණා. එදා රාත්‍රී ප්‍රථම යාමේ පෙරවිසු කඳ පිළිවෙල දැක්කා. ඒ කිව්වේ මේ සංසාරේ ඉපදීපද මෙරි මෙරි ආපු රටාව උන්වහන්සේට ඥානෙකින් ඇති වුණා. ඥානෙ කියන්නේ හරි පුදුම එකක්, අපිට වටහා ගන්න බැරි තරම් විශ්මිතික. ඒකට කියනවා පුබ්බේ නිවාසානුස්සති ඥානි. ඊට පස්සේ උන්වහන්සේ බැලුවා අනිත්‍යත් මේ වගේමද? අනිත්‍ය සංසාරේ මෙරි මෙරි ඉපදීපදීද යන්නේ? බැලුවාම හැමෝම එහෙමයි. කර්මාණු රූප උපදිනවා. කර්මාණු රූප උපදිනවා නම් මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ කර්මාණු රූප. කර්මාණු රූප උපදිනවා. කර්මාණු රූපව මැරිනු. කර්මාණු රූප උපදින තමන්ගේ කර්මයකට උපදින්නේ මේ. කර්මෙටමයි මරණේ වෙන්නේ. ආය උපදින්නේ තමන්නේම කර්මෙට. කර්මෙට ඉපදී ඉපද කර්මෙට මෙරි මෙරි යන සත්ත්ව සංහතිය උන්වහන්සේට පේන්න ගත්තා. ඒකට කියනවා චතුූපපාත ඥානෙ කියලා. ඒකත් උන්වහන්සේට මේ වෙසක් පොය දවසේ අවබෝධ වුණේ. ඊට පස්සේ උන්වහන්සේට පහළ වුණා ආසවක්ඛේ ඥානෙ. චතුරාරි සත්‍ය අවබෝධ වෙලා ආශ්‍රවයන් ප්‍රහාණය වෙලා ගියා.
ඒ කියන්නේ පින්වත්නි දැන් ඔන්න අපි පුංචි කාලේ ඉන්නවා අපි ලොකු වෙන අපි ආශාවල් එක එක විදිහට මාරු වෙවි යනවා පුංචි කාලේ සෙල්ලම් බඩු වලට ආසයි පුංචි කාලේ ලස්සන දේවල් වලට ආසයි තව තරුණ වයසේ වෙනකොට ඊට පස්සේ ක්‍රීඩා වලට ආසයි වෙන වෙන ගේම් වලට ආසයි ඊට පස්සේ තරුණ වෙන්නකොට පුද්ගලයේ පුද්ගලයන්ට බැඳි බැඳී ආසාවෙන් යනවා ඊට පස්සේ ගෙවල් දොරවල් වලට ආස වෙනවා ඉඩකඩම් වලට ආස වෙනවා වතු පිටු වලට වාස වෙනවා රත්තරන් බඩු වලට ආස වෙනවා සල්ලි වලට ආස වෙනවා මේ විදිහට ආසාව මාරු වෙවි යනවා කන්ටපොන්ට ආස වෙනවා මේ විදිහට ආසාව මාරු වෙවි ගියාට මේක හිතේ කොහෙන්ද එන්නේ කියලා හොයා ගන්න බෑ ද්වේෂිත එමය මේක කොහේ තියෙන එකක්ද කොහෙන්ද එන්නේ කියලා හොයා ගන්න බෑ මුලාවත් එහෙමයි ආංගේක මතුවෙන තැන හොයාගෙන කටුවක් ගලෝල දානවා වගේ හිතෙන් අයින් කරාම ඒක එන්නේ නැහැ ඒක නැහැ ඒකට කියනවා ආසවක්කය ඥාණය කියලා ආංගේක පහළ වුණේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අවබෝධ සම්පූර්ණ වීමෙන් තමයි ආශ්‍රවයන් අයින් වෙලා ගියේ උන්වහන්සේ නිකෙලෙස් වුණා අපි ඒකට කියන්නේ උන්වහන්සේ අරහත්වයට පත් වුණා කියලා අරහත්වය කියන එක විස්තර කරනවා අරහත් අර කියන්නේ සංසාරී බැමි නැසූ නිසා අරහත් ඊළඟට කියනවා අරහත් අරහ කියලා කියන්නේ පුද පූජාවන්ට සුදුසු බව එතකොට අරහත් කියන්නේ පුද පූජාවන්ට සුදුසු බව අරහත් කියන්නේ සසර බැමි නැසූ බව අරිහත් කියනවා කෙලෙස් සතුරන්ට කියනවා අරි කෙලෙස් සතුරන් නැසූ බව මේ සියලු ගේදේ භාග්‍යතුන් වහන්සේට ලැබුණා උන්වහන්සේ ඊට පස්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේවමනුසානම් බුද්ධෝ භගවා කියන සම්බුදු ගුණයෙන් යුක්ත වුණා තථාගත දසබල ඥාණයෙන් යුක්ත වුණා විසරද ඥාණයෙන් යුක්ත වුණා ඉතින් උන්වහන්සේ බෝධි මූලයේ සතිය විමුක්ති සුවේ වින්දා මේ වගේ සතියේ සතිය උන්වහන්සේ සති කීයක් විමුක්ති සුවේ වින්දාද සති හතක් විමුක්ති සුවේ විඳව අජපාල නුගරුක් සෙවනේ උන්වහන්සේ ඉන්නේදී උන්වහන්සේට ඉතුණා කිච්චේන මේ අධිගතං මම බොහෝම දුකසී බොහෝම දුකසී කිච්චේන කිවි බොහෝම දුකසී මම මේ ධර්මයේ අවබෝධ කළේ අලං දානි පකාසිතුම් මේක කියලා වැඩක් නැහැ රාග රත්තා නදිසන්ති රාගෙන් ඇලී වාසය කරන අයට මේ කියන කාරණේ පේන්නේ නැහැ මෝහඛන්දීන ආවටන් මෝහේ නැමති අන්ධකාරයෙන් වැහිලා ඉන්න කෙනෙකුට කොච්චර කිව්වත් මේ කාරණේ වැටෙන්නේ නැහැ කියලා හිතුණා බලන්න එතකොට බුදු කෙනෙකුට හිතෙච්ච විදිය නේ එතකොට මේ බුදුරජාන් වහන්සේ මෞකුස තුසිත දිවි ලෝකෙින්දදී ආරාධනය කළේ කවුද? දෙවියන් බඹුන්. එතකොට දෙවියන් බඹුන්ුත් බලාගෙන ඉන්නවා බුදුමුවින් දහම් දේශනකන්. එතකොට දෙවියන්ටත් හරි අප්සෙට් දැන්. ඇයි? දෙවිවරු ආරාධනා කළේ. දැන් බෝසතාණන් මේ සම්බුදුරජාණන් වහන්සේ හිතින් හිතනවා මම මේ ධර්මයේ දේශනා කරන එක මට මහන්සි මිනිස්සු අවබෝධ කරගන්න එකක් නෑ කියලා. එතකොට සහම්පති කියන බ්‍රහ්ම රාජයා කාශ්‍යප බුද්ධ කාලයේ හිටපු සහක කියන භික්ෂුව ඒ සහම්පති බ්‍රහ්ම රාජයා වෙලා උපන්නේ ආරාධනා කළා බුදුරජාණන් වහන්සේට අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස ප්‍රඥාවෙන් කළ ප්‍රාසාදයට නැගී
අනේ බලන්ට කිව්ව මේ සත්වයෝ දිහා. මේ දුක් විඳින සත්වයෝ දිහා බලන්ට අනේ නයනති මුනිදානනි. ලෝකයේ සත්වයන් ඉතර කරන ගැල්කරුවානෙනි. ධර්මයේ දේශනා කරන සීක්වා අවබෝධ කරන්නෝ පහළ විටී කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ බැලුවා ලෝදිහා. බැලුවාම නෙළුම් විලක් වගේ. හිරු නැති ඉර පායා නැති තැනක තියෙන නෙළුම් විලක් වගේ. හැබැයි වතුරේ මෝරලා උඩට ඇවිල්ලා හොඳට මෝරපු පොහොට්ටු තියෙනවා. එකයි දැන් අඩු. මොකක්ද අඩු? සූර්යා. සූර්යා ලෝකේ විතරයි අඩු. ඉර පායපු ගමන් අර නෙළුම් පිපෙනවා. ඒ වගේ මෝරපු අය ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා, මම ධර්ම දේශනා කරන්න ඕනේ කියලා. අදිෂ්ඨාන කරපු ගමන් මේන් තව කෙනෙක් පෙනී හිටියාවිල්ලා. බෝධි මූලයේදී පෙරදී ගිය කෙනා පෙනී හිටියා. ඇවිල්ලා කිව්වා, භාග්‍යවතුන් වහන්සේ, ඔබ වහන්සේ දැන් බෝධි මූලයේදී නිකලෙස් බවට පත් වෙලා සංසාරයෙන් මිදුණා නොවේ? දැන් ඉතින් පිරිනිවන් පාන්ට කිව්වා. බලන්න ධර්ම දේශනා කරන්න හිතුවා විතරයි. දැන් පිරිනිවන් පාන්ට කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ, මන් දන්නවා මාර්යා. ඔහේට මිනිස්යන් කෙරෙහි, දෙවියන් කෙරෙහි කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් නැති බව දන්නවා කිව්වා. මේ එහෙම නෙමේ කිව්වා. බුදුරජාණන් වහන්සේ බුදු කෙනෙක් පහළ වුණේ මේ ලෝක සත්‍යාව එතර කරවන්ටයි, එතර කරවන එක මං කරනවාමයි කිව්වා. බලන්න මේ අදිෂ්ඨානේ. ඊට පස්සේ උන්වහන්සේ අවුරුදු කීයක් වැඩ හිටියද? අවුරුදු 45ක්. ඔන්න දවසක් බුදුරජාණන් වහන්සේ බරණැස සිටිද්දී ලොකු සිද්ධියක් වුණා. මොකද්ද සිද්ධිය? 12 අවුරුද්දකට වතාවක් බරණැස ගංගානම් ගඟෙන් නයිපෙනයක් මතුවෙනවා. ලොකු නයිපෙනයක් මතුවෙනවා, ස්ටේජ් එකක් වගේ. ඒ කියන්නේ නයාපෙනේ අරගෙන ගඟ උඩ තියෙනවා පෙනී දිග ඇදලා, පෙනේ පුප්පල පළල් කරලා දැන් ස්ටේජ් එක වගේ පෙනේ. ඒ පෙනේ උඩ නාග කන්‍යාවක් නටනවා. 12 අවුරුද්දකට වතාවක් වෙනවා. නාග කන්‍යාවක් නටනවා. ඒ නාග කන්‍යාව නටලා, එතකොට නාග පිරිස වීණා වයනවා, නොඑක ආකාර සලුපිලි නටවනවා. මේක ලස්සන සම්දර්ශනයක්. ඒ නාග කන්‍යාවි ප්‍රශ්න අහනවා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් කෙනාට නාග කන්‍යාවිව කරකාර බඳලා දෙනවා. එතකොට මේ කාරංච වෙනකොට මිනිස්සු ඇවිල්ලා මැසි ගහගෙන බලන් ඉන්නවා අර පෙනී පුප්පනක. අන්න එදාත් පෙනී පුප්පලා නාග කන්‍යාවි පෙනේ උඩ නටනවා. නටද්දී තින් කරුණු කියනවා, ප්‍රශ්න හතරක් කියනවා. රජා කියන්නේ කවුද? මේ විදිහට ප්‍රශ්න හතරක් කියනවා. ඉතින් මිනිස්සු එක එක ඒවා උත්තර දෙනවා. මිනිස්සු ගිහිල්ලා ලෑස්ති වෙලා නාග කන්‍යා කියන නෑ නෑ ෆේල්, එනේ කොම් ෆේල්, කාටවත් බැරි වුණා උත්තරේ දෙන්න. ඊට පස්සේ තව තරුණෙක් හිටියා උත්තර කියන නමින්. මේ තරුණියත් මෙහෙම නාග කන්‍යාවියක්, මෙහෙම ලස්සනට හරි ලස්සන රූප ස්වභාව තියෙන මේ මොකද්ද විදුලිය වගේ බබලන සඳරස් වගේ රැස් වීදෙන ලස්සන නාග කන්‍යාවක් නටනවා නයිපෙනේ උඩ. ඈදින උත්තර ප්‍රශ්නෙට උත්තර දෙන්න කාටවත් බෑ. හැබැයි මම උත්තර දෙනවා කොහොම හරි කියලා ගියා. බුදුරජාණන් වහන්සේ දා රුක්සෙවණක වැඩ හිටියා. එතෙන්ට මෙයා ගිහින් වන්දනා කළ ඇහුවා. එයාගේ නම උත්තර. ඇහුව කොහෙද මේ යන්නේ කියලා. නාගකන්‍යාව බලන්ට යනවා ස්වාමී. නිය මොකද කියලා ඇහුවා.
ඈ ප්‍රශ්න දෙනවා මෙතෙක් කල් කාටවත් උත්තර දී ගන්නට බැරුව ගියා. මම මේ උත්තර ටිකක් හදන් යනවා කිව්වා. කියන්න බලන්න ඔයාගේ උත්තර කිව්වා. බැලුවා. හා පෝ ඔවා කියන්න එපා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාළ ඈ මේ ප්‍රශ්න ටික අසාවි. මේ උත්තර දෙන්න. ඊට පස්සේ සෙනඟ පීරාගෙන ගංගා අයිනට ගියා. නාග කන්‍යාවි ලස්සනට නටන ලස්සන මියුසික් ලස්සනට නටනකොට නටලා ඉවරලා නාග කන්‍යාව කිව්වා, එහෙනම් මං දැන් ඔයාලට ප්‍රශ්න කියනවා, උත්තර දෙන්න පුළුවන් කෙනෙක් එන්ට කිව්වා. එතකොට අර තරුණයා ගියා. ඔන්න නාග කන්‍යාවි ප්‍රශ්න ටික කිව්වා. කිව්වහම අර තරුණයා උත්තර දුන්නා. උත්තර දුන්නා විතරයි අර නයි පෙනී ඉන්න නාගයාට සන්තෝෂේ ඊයවහා ගියා. සතුට ඊයවහා ගියා. උහුලගන්ට බැරි සන්තෝෂකින් අර නයි ලොකු ස්ටේජ් එකක් වගේ නයි පෙනී නාගයා චූන් එක වැඩිකමට වලිගෙන් ගැහැව්වා වතුරට හයියෙන්. ගහව ගමන් දෙපැත්තට සුනාමි වගේ ජලකඳ ගියා. ගියාම මිනිස්සු යට වුණා දාස් ගණන් වතුරට. ඊට පස්සේ නාගයා ආයෙමත් අර පිරිස නායි පිනිස නොපිනේ ගියා. ආයි අර පිනෙන් ආයි තල්ලු කළා මිනිස්සුන්ගේ ගොඩට දෑවා. ඊට පස්සේ නාගයා මනුස්ස විශ් ගත්තා. ආරං කිව්වා, අනේ පින්වත, මං ඔය උත්තර අහන්ට බුද්ධාන්තර කල්පයක් වෙහෙසුණා. මහා පොළව හත් ගව්වක් වැඩෙනකන් 12 අවුරුද්දකට වතාවක් මම මෙතෙන්ට ඇවිල්ලා මයි දූ සිඟිත්ත නැටෙව්වා උත්තර හොයාගන්න. බුදු කෙනෙක් පහල වෙලාද මට ඒක කියාපම් පුතේ කිව්වා. කිව්වා බුදු කෙනෙක් පහල වෙලා මාමේ ආන් ඉන්නවා බරණැස. නාග පිරිසට දැන් මතක නෑ අර කෙල්ල දෙන්න අරයට. කෙලීම දිව්වා. කොහෙද ගියේ? භාග්‍යතුන් වහන්සේ මොන ගැහෙන්ට ගියා. ගිහිල්ලා හඬා වැළපෙනවා. භාග්‍යතුන් වහන්සේ ඇහුවා, ඇයි නා රජුනේ, ඇයි මෙහිම අඬන්නේ, ඇයි මෙසේ වැළපෙන්නේ? කිව්වානේ, ස්වාමීනි, මං පැවිදි වෙලා හිටපු කෙනෙක්. මං කාශ්‍යප බුද්ධ ශාසනේ අවුරුදු 20,000ක් මහණදම් පිරූ කෙනෙක්. ඇයි මක්ුණාද කියලා ඇහුවා. අනේ මං හොදට සිල් රැක්කා. නමුත් මං ධර්ම අවබෝධයට මහන්සි වුණේ නැහැ. මං සීලේ ගැනම කල්පනා කර කර ඉඳලා මගේ අතින් මේ පාරුවේ ඉඳලා ගංගාවෙන් ගොඩ වෙද්දී ඒරක කියන ගහක කොළයක් කැඩුනා මගේ අතින් කොළයක් කැඩුනා. මං හිතාගත්තා මං හිතාමතා කැඩුවේ නැහැ, මං ගිහිල්ලා එවත් දෙසා ගන්නවා කියලා හිතාගෙන මං පිටත් වුණා. අනේ මග යනකොට එවත් දෙසන්ට උනේ නැහැ මම මල. මට පසුතැවී හිටිය මං, අනේ මට ඇවැද්දිසා ගන්නට බැරි වුණානේ, ඇවැද්දිසා ගන්නට බැරි වුණානේ කීකී පසුතැවී හිටියා. අනේ ඊට පස්සේ මං උපන්නා මේ නාගයෝනි. ඊට පස්සේ ස්වාමීනි, නාගයෝනිය උපන්නාට පස්සේ මම මේ එක එක වෙස් වලාගෙන හිටියට මට කන්ට තියෙන්නේ ගෙම්බන්. මගේ ප්‍රකෘති ශරීරයේ නාගයෙක් වෙච්ච ගමන් මං ගෙම්බ හොයාගෙන කන්නේ. දැන් මං ගෙම්බ කන්ට පටන් අරන් බුද්ධාන්තර කල්පයක් කිව්වා. අනේ මගේ පැවිදි ජීවිතේ වඳ බැස්සා. මට ධර්මයේ උරුම කරගන්න බැරි වුණා. අනේ මම මේ නාගලෝකේ උපන්නා. ඊට පස්සේ මට මේ නාග මානවිකාවක් කෝපපාතිකව පහළ වුණා මයි ළඟ. මං දූ හැටියට තියාගත්තා.
මං ඒ කිව සරසලා දොළොස් අවුරුද්දකට වතාවක් ගංගානම් ගඟමැද්දේ නයිපෙනේ උඩ නටවනවා. ඕක බලන්ට එනකොට මම උපක්‍රමයක් කළා. බුදු කෙනෙක් ඉන්නවා නම් මට ආරංචි වෙයි. බුදු කෙනෙක් පහළ වෙලා නම් මට දැනගන්ට ලැබෙයි. මේ ප්‍රශ්නවලට උත්තර බුදු කෙනෙකුට හැර වෙන කෙනෙකුට කියන්න බෑ. අනේ ස්වාමීනි, මේ පොළොව ගව් හතක් උඩට වැඩෙනකන් මං දොළොස් අවුරුද්දට එක වතාව ගානේ අපේ දුව නටෝ හිටිය ගංගානම් ගඟේ. ඕන් අද තමයි උත්තරේ ඇහුණේ. උත්තරේ ඇහිච්ච ගමන් මං හිතුවා ඒකාන්තයෙන්ම බුද්ධ රත්නය ලෝකේ පහළ වෙලා ඇති. අන්නේ වෙලේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා කරන්ට දෙයක් නෑ නා රජු. දැන් ඔබට වැරදුනා. මනුස්ස ලෝකෙදී තිසරණේ මනාකුට පිහිටන්ට බැරෝ ගියා. මනුස්ස ලෝකෙදී ආරි සත්‍ය අවබෝධයට කැප වුණේ නෑ. මනුස්ස ලෝකෙදී ජීවිතයේ අවබෝධයට කැප වුණේ නෑ. කරන්ට දෙයක් නෑ කියලා උන්වහන්සේ මේ ගාථාව වදාලා, කිච්චෝ මනුස්ස පටිලාභෝ, මනුස්ස ලෝකේ ඉපදීම මොන තරම් දුර්ලභයිද. කාගේ වචනද? බුද්ධ වචන. මනුස්ස කිච්චෝ මනුස්ස පටිලාභෝ, මනුස්ස ලෝකේ ඉපදෙන්ට ලැබීම මොන තරම් දුර්ලභයිද. කිච්චං මච්ඡාන ජීවිතං, මේ සත්වයන් ජීවත්වෙන්ට කරන අරගලේ කොච්චර දුෂ්කරයිද. කිච්චං සද්දම්ම සවනං, ධර්මශ්‍රවණේ මොන තරං දුර්ලභද. කිච්චෝ බුද්ධානං උප්පාදෝ, බුදුවරුන්ගේ පහළවීම මොන තරං දුකසේ වෙන එකක්ද. බුදුවරු පහළවීම සුවසේ වෙන එකක් නෙමෙයි. බුදුවරු පහළවීම ඉතා දුකසේ වෙන එකක්. දැන් බලන්න, අසංකේය කල්ප හතරකුත් කල්ප ලක්ෂයක්, සාරාසංකේය කල්ප ලක්ෂයක් අනන්ත දුක් විඳීමේ ප්‍රතිඵලයක් තමයි ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වීම. එතකොට බුදුරජාණන් වහන්සේ සුවසේ පහළ වුණාද දුකසේ පහළ වුණාද? කිච්චෝ බුද්ධානං උප්පාදෝ, බුදුරජාණන් වහන්සේ දුකසේ පහළ වුණේ. එහෙනම් පින්වත්නි, මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ මට ලැබිලා තියෙන්නේ දුකසේ ලැබුණු මනුස්ස ජීවිතයක් නම්, මේ මට විතරද? ඔබටත් ලැබිලා තියෙන්නේ දුකසේ ලැබුණු මනුස්ස ජීවිතයක්. තව කෙනෙකුටත් ලැබිලා තියෙන්නේ දුකසේ ලැබිලා තියෙන මනුස්ස ජීවිතයක්. ඊළඟ කෙනාට ලැබිලා තියෙන්නේ දුකසේ ලැබිච්ච මනුස්ස ජීවිතයක්. ඒ මනුස්ස ජීවිතේ එහෙනම් යකිනිකා ඒ මනුස්ස ජීවිතයට ගරු කරන්න ඕනේ. ඒ මනුස්ස ජීවිතයට ගරු කරන්නේ නැත්නම් ආයේ මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. දැන් බලන්න, හිතලා අර අවුරුදු 20,000ක් සිල් රැකපු කෙනාට අර පුංචි ගහේ කොළේ කැඩිච්ච ආපත්‍ය දේශනා කරගන්න බැරුව ඇති වුණු පසුතැවීමෙන් නාගයෙක් වෙලා උපන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණත් උපකාරයක් කරන්න බෑ. පිළිලවන්න බෑ. කිව්වා, අනේ ස්වාමීනි, මේ ආයුෂ ඉවර වෙන කාලයක් පේන්නේ නැහැ. මගේ ආයුෂ අවසන් වෙන කාලයක් පේන්නේ නැහැ කිව්වා. බලන්න, එහෙම ගිම්බොකක වාසය කළේ. එතකොට පින්වත්නි, මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ ක්ලේශ වසඟව ගත කළොත් පිට ලබන්න තියෙන අවස්ථාව නැත්තටම නැති වෙනවා. ඇයි? කිච්ඡං සද්දම්ම සවනං, සද්ධර්ම ශ්‍රවණය
ඉතා දුකසී ලැබිණ එකක්. හැබැයි මේවා දැනගෙන හිටියා ඉස්සර හිටපු තිරුවන් සරණ ගීපු අය. සමහරු දැනන් හිටිය සමහරු දැනගෙන හිටියට ඒක එච්චර ඔලුවේ තිබ්බිනේ. ඉස්සර හිටියා දිවි දීලා දිවි පුදා තෙරුවන් සරණ ගියපු අය. අපේ රටට ආවා ප්‍රතිකාල්ලු. පෘතුගීසින් ලන්දේසින් ආවා. ඒකුන් ආවේ පවුල් පිටින් නෙමෙයි. නැව්වල නැගලා ආපු හොරු මංකොල්ලකාරයෝ. ඇවිල්ලා මේ රටට ආවහම ඒ මොකක්වත් නැහෙනේ, ගුණයක් ධර්මයක් නැහෙනේ, ඒ ආගම්වල ගුණ ධර්ම ගන්නක් නැහෙනේ. ඊට පස්සේ මොකද කළේ? දැන් ඕන වුණා තමන්ගේ කාමී කාම දාහේ සංසිඳවා ගන්නට කාන්තාව ගන්නට. පරිමිඩි ඇරලා ඇව්වා වරින් බලකොටුවට කියලා. මිනිස්සු එක්කන් ගියා කාන්තාවන්ව. එක්කන් ගියාම කිව්වා තෑගි භෝග දුන්නා, මේන් තෑගි මේ කාන්තාව අපිට දියන් කිව්වා. කාන්තාව කිව්වා හා හා අපි පංචශීලී රකින්න අය කිව්වා. අපි තෙරුවන්ට දිවිපුදු පන්සිල් රකින්න අය, අපි ලාභි පිණිස අපේ චරිත විකුණන්නේ කිව්වා කියලා කාන්තාව හැරිලා ගියා. ඊට පස්සේ ප්‍රතිකාල්ලු කල්පනා කළා මුන්ව හරවන්ට බෑ නෝවැ, මුන් දුස්විල වෙන්නෙත් නෑ. එහෙනම් කරන්න තියෙන්නේ මේකුන්ගේ ආගම වෙනස් කරන එක. ඊට පස්සේ තෑගි භෝග දීලා යව්වා වරෙන් අපේ ආගමට කියලා. තිසරණී දාලා අපි ඉන්නේ කිව්වා. අවුරුදු 500ක් නෑ මේ විස්තරේට. තිසරණී දාලා අපි ඉන්නේ කිව්වා. ඊට පස්සේ ආසිය පිටේ මෙවුන් ගිහිල්ලා ගංගල මිනිස්සු ඔක්කොම එකතු කළා. දැන් හදන්නේ කඩුවෙන් බයිනෙත්තුවෙන් හරවන්ට. ඊට පස්සේ කාන්තාව ඉන්නවා, ළමයි වඩාගෙන ඉන්නවා, චූටි කිරි දරුවෝ ඉන්නවා. ළමයි ටික ගත්තා මේ පැත්තට. මේකුන්ගේ බෙලි කපනවා, ඔලු කට්ට පුපුරන්ට වෙඩි තියෙනවා. අතරපි ආගම කිව්වා දරුසිනිහි හරසුණා. අනේ මගේ දරුවන්ට මුකුත් කරන්න එපා, මං කියන ආගමක් අදහන්නම් කිව්වා. ඔන්න තිසරණේ අතෑරියා. තිසරණේ අතෑරියා. තිසරණේ අතෑරලා තමන්ගේ ජීව දරුවන්ට තියෙන ආදරේ නිසා තිසරණේ අතෑරියා. තිසරණේ අතෑරිච්ච ගමන් සීලෙත් අතෑරුණා. සීලෙත් ඉවර වුණා. ඊට පස්සේ ඒකුන්ගේ පැත්තට ගියා. ධන ගහගෙන යාඥා කළා. ඊට පස්සේ ටික කාලෙකින් ඒකුන්ගේ කෙලිබඩු වුණා. ඊට පස්සේ කන්ට පොන්ට ලැබෙනවා, සෑන් පවුඩර් ලැබෙනවා. තිසරණේ අතෑරපු සාපේ දැන් නිරේ විඳිනවා. තව කොටසක් හිටියා. දැන් මේක ආරංචි වුණා අනිත්‍යුන්ටත්, අනිත් ප්‍රතිකාලුන්ටත්, පරංගින්ට ආරංචි වුණා. ආරංචි වෙලා තව පරංගි කොටසක් තව ගමකට ගියා. ගියෙන් අර විදියටම රැස් කළා. චූටි කිරි දරුවෝ ඉන්නවා වඩාගෙන. දැන් ඒ පරංගින්ටත් ගෑනු නෑ. දැන් ගන්ට වෙලා. ඊට පස්සේ කිව්වා දැන් සල්ලි දීලා ගන්න බැරුව එන්නේ නෑ. සල්ලි දීලා වෙනස් කරන්න බැලුව ඇදහිම ඒ වෙනස් කරන්නෙත් නෑ. අර විදියෙම කිරි දරුවෝ ටික අඬාඬයි මේ පැත්තට ගත්තා. ආරංචුවා මේකුන් උඩ දාලා කඩුව අල්ලනවා කිව්වා. ආතර්පිය ඔය ආගම කිව්වා. ඒ අම්මලා ඇස් වහගත්තා. ඇස් වහගෙන තනියම කල්පනා කරන්නට ගත්තා. මම මේ සංසාර ගමනක් යන්නේ අන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රැවුදින්න ගත්ත එක පාට. අරකාන්තාව ධර්මිය අතහැරලා ළමයි ඇල්ලුවා. දැන් ළමයි ඔක්කොම නිරේ. කල්පනා කළා මං සංසාර ගමනක් යන්නේ මට සංසාරේ දරුවන්ගෙන් හිඟ නැහැ. මං සංසාර ගමන යන්නේ මට ස්වාමි පුරුෂයන්ගෙන් හිඟ නැහැ. මට බිරිඳාගෙන් හිඟ නැහැ.
මට ඉඩකඩන් කෑම බීම වලින් හිඟවෙන එකක් නෑ සංසාරේ. නමුත් මුළු සංසාරේ පුරාම තිසරණේ නැති හාමතේ තියෙනවා. ඒ නිසා මම බුදුරජාණන් වහන්සේ සරණ යනවා. මං ඒකට දිවි පුදනවා. මට මේ කිසිවක් එපා කියලා. එහෙම හිතපු කාන්තාවෝ හිටියා. මට මේ කිසිවක් එපා. මං තුනුරුවන්ට දිවි පුදනවා කියලා. ඊට පස්සේ අසවේදු කිව්වා. ඇස් දෙක ඇරපිය ගෑණියේ කිව්වා. ඇස් ඇරියා. ඇරියට පස්සේ අර ළමයි අරගෙන උඩ දාලා කඩුවෙන් ඇල්ලුවා. කඩුව කරකවනවා. දැන් ළමයා බහිනවා කඩුව දිගේ. කිරිපෝපු හිටපු ළමයා. අර අම්මා හිත එඩිතර කරගෙන ඉන්නවා. භාග්‍යවතුන් වහන්සේ මෙනෙහි කර කර, අනේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ සසර දුකක්මයි, සසර දුකක්මයි, විමුක්තියමයි සැපේ කිය කියා. ආන් එහෙම එඩිතර ගෑනු හිටියා අවුරුදු 500කට කලින්. විමුක්තියමයි සැප කිය කිය හිටියා. ඊට පස්සේ දැන් මේ පරංගින්ට හරි කේන්තියයි, මේකුන් හෙල්ලෙන්නේ නැතු ඉන්නවනේ, අඬන්නේ නැතු ඉන්නවනේ. ළමයි පෙති ගැහුවා. බලාපිය කිව්ව දැන් මේ ළමයි කොට දැන් වෙනස් කරපිය කිව්වා. තොපිටත් එන්නේ ඕක තමයි කියලා. මට වෙනස් කරන්න දෙයක් නැහැ කිව්වා. හිස ගසා දැම්මා. සියලු දෙනා තවුතිසාවයන් ඉන්නවා. තිසරණේට දිවි පිදු අය. ඒ වගේ සංසාරෙක අපි මේ යන්නේ. මේ සංසාරේ මුල් ඇදලා තියෙන්නේ නිරේට එක මුලක් ඇදලා තියෙනවා. තිරිසං අපායට තව මුලක් ඇදලා තියෙනවා. ප්‍රේත ලෝකෙට තව මුලක් ඇදලා තියෙනවා. අසුර ලෝකෙට තව මුලක් ඇදලා තියෙනවා. අපි මේ ඉන්නේ මුල් කපා දාලාද? ඒ මුල් වලට අණුව ආයි පැලවි. ඉතින් ඒ නිසා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දැන් බලන්න අර මුල් කපා දාලා හිටියේනේ අර භික්ෂුව. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ අවුරුදු 20,000ක් සිල් රැකපු එක්කෙනා. ඇවැද්දසා ගන්නට බැරුව පසුතැවි තැවි සිටීම හේතුවෙන් නාගරාජෙක් වෙලා උපන්නා නම් අපි මේ මොකද්ද? වෙස් මූණ දැම්මා වගේ සෙරුවන් සරණ ගිහින් සුදුරෙදි පුරුවන් ඉඳලා ගේ කිට්ටුවට යනකට වෙස් මූණ ගලුවල මල්ලට දාගන්නවා නොවැ. ඊට පස්සේ සංසාරය යන පරණ සතා. එහෙම නෙමෙයිද මේ රටාව තියෙන්නේ? එහෙමනේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම කතාව ඇහෙනකොට අපි සාදු සාදු කියලා බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. ඊළඟ පාර කල්පනා කරනවා, අනේ අර කිට කොඩි විණයක් කරන්නට ඇත්නම්. ආන් අරකාගේ කොල්ල විභාගලියන්ට යනවා, ඕක නවත්තන්නට ඇත්නම්. ආන් අරුන් වාහන අරගෙන ඌ වගේ නිතියන්ට ඇත්නම්. ආන් අර පවුලේ අසත ඉන්න හැටි අපේ කොල්ල අරකි බැඳලා ওই පවුල කඩන්ට ඇත්නම්. සමහර අම්මල මට මෙහි ඇවිල්ලා කියලා තියෙනවා ළමයින්ගේ පවුල් කඩන්න කියලා. පවුල් කඩන්ට ඇත්නම් මම බැනලා එළෙව්වා. එතකොට මොකද්ද මේ වෙස් මූණු නේද පැලඳගෙන ඉන්නේ? බුදුරජාණන් වහන්සේ සරණ ගියා කියන්නේ වෙස් මූණක් නෙමෙයි. ඒක හැබෑ ජීවිතේ වෙන දවස, හැබෑ ජීවිතේ වෙනකම්ම අර්බුදේ ඉවර වෙන්නේ නැහැ. වෙස්මූණු දාලා මේක කවදාවත් ඉවර කරන්න බෑ. හැම තැනම තියෙන වෙස්මූණු. එතකොට වෙස්මූණු දාලා මේක ඉවර කරන්න බෑ. ඇයි? වෙස්මූණු ගලවපු ගමන් පරණ එක්කෙනා ඉන්නවා. එහෙනම් වෙනස් වෙන්න ඕනේ කාවද? ඒ පැරණි එක්කෙනාමයි. වෙස්මූණෙන් වැඩක් නැහැ. අපි කිව්වේ මෙහෙට වුණත් ඔන්න ලස්සන්ට සුදුරිදි අඳගෙන ලස්සන්ට වැඳගෙන ඉන්නවා. නමුත් හිත ඇතුලේ මඩ ගුහුරුව දඟලනවා.
විස්මුණ ගැලවෙන්න වැඩි වෙලාව යන්නේ නැහැ. ඊට පස්සේ සමහර විට මෙහෙන් යන්න ඉස්සෙල්ලාම විස්මුණ ගැලවෙනවා. ඒ නිසා මේක විස්මුණු දාලා විසඳන්න පුළුවන් එකක් නෙමෙයි, භයානක එකක්, භයානක සංසාරයක්. එහෙනම් මේ සංසාරේ ගමන් කරපු චරිතෙමයි වෙනස් වෙන්න උනේ. සංසාරේ ගමන් කරපු චරිතේ කොහොමද වෙනස් වෙන්න ඕනේ? එයා බුදුරජාණන් වහන්සේගේ දැන් බලන්න අර පරංගින්ට අහුවෙච්ච කාන්තාවන් දෙදෙනාගෙන් වෙනස් වෙච්ච හැටි. එක්කෙනෙක් බැඳලා හිටියේ කාටද? තමන්ගේ දරුවන්ට. තව එක්කෙනෙක් වැළඳගෙන හිටියේ කුමක්ද? ත්‍රිවිධ රත්නේ. විසඳුම් දෙකක් දෙවිදියට ලැබුණා. එතකොට අර ත්‍රිවිධ රත්නිය අතෑරපු අර පරංගින්ගේ සල්ලාලකමට ගොදුරු වෙච්ච හොඳට ගෙවන් දොරවල් හදාගෙන පිටට ලස්සන්ට ඉන්න කෙනා කියන්නේ ඇති, අනේ අර ගෑණි හරි මෝඩයි, නිකම් මරුන් මැරුන් කෑවා, අර ළමයි ටික නිකම් මැරුන් කෑවා, අපි වගේ යසට ඉන්න තිබ්බා නොවැ කියලා කියන්න ඇති. එතකොට බැලූ බැල්මට පේන්නේ සරු කාටද? තිසරණේ අතෑරපු එක්කිනාටයි. බැලූ බැල්මට හොඳට කාලා බීලා ඉන්නේ කවුද? තිසරණේ අතෑරපු එක්කිනා. බැලූ බැල්මට සොහොන් පිටිය වගේ උනේ කාගේද? තිසරණේ තිබිච්ච එක්කිනාගේ. නමුත් සංසාර ගමනත් එක්ක බලද්දී බේරුණේ කවුද? තිසරණේ තිබිච්ච එක්කිනා. අමාරු වැටුනේ කවුද? අර තාවකාලික ආරස්සාව හොයපු එක්කිනා. ඒ විදිහට බලද්දී ඒකයි පින්වත්නි මේකේ අපි අඳුනගන්න ඕනේ, කිච්චෝ මනුස්ස පටිලාභෝ. අපි මිනිසෙක් වෙලා වාසය කිරීම බොහොම දුකසේ ගත්තු එකක්. ඒ නිසා එක එක ප්‍රශ්නවලට අනවින කරන්ට යන්න එපා, හදිහූනියම් කරන්ට යන්න එපා, අනවින කොඩිවින කරන්ට යන්න එපා. මේ කාගේ හරි කාට හරි හිත ගියාම හිත ගියේ කෙනාට ඊනාපනව දෙන්න එපා. මොකද ඒවා කරනවා හරියට විශ්මුණු දාපු ලෝකේ තමන්ට ආස කෙනා රඳව ගන්නට සීනි මතුරලා දෙනවා, නොයෙක් දේවල් මතුරලා දෙනවා රඳව ගන්නට. ඒ හැම තැනදීම අහුවෙන්නේ අමනුස්ස ලෝකයේ අය. ඔබට පුංචි උදාහරණයක් කියන්නම්. දැන් ඔන්න අපි ගමෝ තරුණ දෙන්නෙක් ඉන්නවා, අම්මයි තාත්තයි තරුණ ජෝඩුවක් ඉන්නවා, තරුණයයි තරුණියයි. මේ දෙන්න කසාද බඳිනවා. ටික දවසකදී මේ දෙන්නාට දරු සිඟිත්තෙක් එකතු වෙනවා. දැන් දරු සිඟිත්තාට නෑ දෑයෝ නැද්ද? ඉන්නවනේ, අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා. තව ටික දවසෙන් තව පුංචි අම්මා වඩා ගන්නවා, ලොකු අම්මා වඩා ගන්නවා, බාප්පා ඉන්නවා. දැන් ඔන්න පිරිසක් නෑ දෑය පිරිසක් නැද්ද මේ පැටියා උපන් හැටියේ? නෑ දෑ ගොඩක් ඉන්නවා. ඔය නෑ දෑ අතර ඉඳලා ළමයා ලොකු වෙගෙන ආවම ඔය ළමයා ඉස්කෝලේ යනවා. ඉස්කෝලේදී යාළුවෝ ටිකක් එකතු වෙන්නේ නැද්ද? එකතු වෙනවා. ඒ ළමයා ලොකු වෙගෙන ගිහිල්ලා රස්සාවට යනවා. එතනදී යාළුවෝ ටිකක් එකතු වෙන්නේ නැද්ද? එකතු වෙනවා. ඊළඟට ඒ ළමයා කසාද බඳිනවා. ආයේ නෑ දෑ පරපුර වැඩි වෙන්නේ නැද්ද? ඔය අතරේ ළමයා එකපාරට නොපිනී යනවා. උදේ වැඩට ගියා මෙන්න නෑ කියලා. කෙල්ල ගෙදර ආවේ නෑ, එක කොල්ල ආවේ නෑ. එතකොට අර හිත බැඳිච්ච අය කලබල වෙලා හොයන්නේ නැද්ද? කොටසක් පොලිසිය යනවා, තව කොටසක් පත්තරේ දාන්න යනවා, තව කොටසක් දේවාල ගන්න යනවා, තව කොටසක් බාරහාර වෙනවා, පේන බලන්ට යනවා. මේ මේ අපේ අතරින් පිනිලා ගියපු එක්කෙනාට මේ මොකද උනේ කියලා හොයන්ට ගන්නවා. ඔන්න ආරංචිනවා මෙයා කරදරයක් වෙලා මලා කියලා. ඔන්න ඊට පස්සේ අහුවෙන්නේ මොකද්ද? මල්ලකඳ. ඊට පස්සේ තවදුරටත් හොයනවාද? හෙවිල්ල ඉවරද? හෙවිල්ල ඉවරයි, මල්ලකඳ හම්බ වුණා. ඊට පස්සේ ආණ්ඩාණ්ඩා ඉදලා ඔන්න අමතක වෙනවා. ඔන්න මේ නෑදෑයන්ගේ රටාව ඔතනින් ඉවරයි. ඊට පස්සේ ආ උපදිනවා පෙරේත ලෝකේ.
ప్రేతలోకి ఉపన్నామో తూపు పాతికి యాటి ప్రేత అమ్మ కెనుకు ప్రేత తాత కెనుకు ఇన్నో. ඊට පස්සේ ප්‍රේත ලෝකෙත් නෑද අය ගොඩාක් හැදිනවා. දැන් ඉක්ිනි කාට බැඳී වාසය කරන්නේ ප්‍රේතයෝ. ප්‍රේත ලෝකෙන් එයා ආයේ චුත වෙනවා. චුත වෙච්ච ගමන් මිනිස්යන්ට වගේ නෙමෙයි. අපි මේ ගුරුසු ඇඟත් එක්ක අපිට හැමතැනටම රිංගන්න බෑ. අර ප්‍රේතේ ඉන්නේ තියෙන සිවුම් ශරීරෙනේ. ඒකුන් හොය හොයා යනවා කිය හොයාලා බලාපන්. අපි ඒකා ගියා කොහෙද කියලා. ගිහිල්ලා බැලිටනම් ඕන්න ආයේ මනුස්ස ලෝකෙට ගිහින්. ඊට පස්සේ පෙරේතයෝ ටික බැල්මහිලාන ඉන්නවා. ආන් මනුස්ස ලෝකෙට ගිහින් අනිත් පිරිවිතුක නෑ අපි ආයේ ගම්මු අපි ළඟට. අපි ළඟට ආයේ ගම්මු. ඔය වගේ අසුර ලෝකෙට යනවා. අසුර ලෝකෙට ගිහින් අසුරයන්ට පුද පූජා දිදී ඉන්නවා. ඉඳලා අපි කියව මේ ආත්මෙම අසුරයන්ට පුද පූජා දිදී ඉන්නවා කියලා. එතකොට අසුරයන්ට බැලම වැටෙනවා. අසුර බැලම වැටෙනවා. එතන අසුරය කල්පනා කරනවා හා මේකා මගේ බැතිමති. මේකා මරණින් පස්සෙත් මගේ ළඟමයි තියාගන්න ඕනේ. මරුණාට පස්සෙත් ඒ අසුරය ළඟ. අපි කියමු අසුර ලෝකෙන් එයා චුත වුණා. අනිත් අසුරය හොයන්ට ගන්නවා. මනුස්ස ලෝකේ අසුරය කතා වෙනවා. ඕක ටිකක් ලොකු වෙනකන් හිටින් ලොකු නාම ඇතුළ ගම්මු. එතකොට ප්‍රේත ලෝකේ ඉඳලා මනුස්ස ලෝකෙට ආවනම් අර ප්‍රේත ලෝකේ ඉන්න කට්ටියගේ බලාපොරොත්තුව මොකද්ද? තමන් ළඟටම ගන්නට. මනුස්ස ලෝකෙත් කවුරු හරි කෙනෙක් ඈතක ගියොත් මනුස්ස ලෝකේ බලාපොරොත්තුව මොකද්ද? තමන් ළඟට ගන්නට හොයාගෙන අසුරයත්ේම කරනවා. නිරයට ගියහම මොකුත් අපිට කරගන්න බෑනේ. තිරිසන් ලෝකයේ අය එච්චර වගක් නෑ. ඉක්ුම් කාල බිල ඔය ඉන්නවා තියෙන දේ. ඔය රටාව තුල මනුස්ස ලෝකෙට ආපු කෙනාට ආයේ යන්න තියෙන්නේ. මම ඔබට කිව්වනේ මුල් ඇදලා ඉන්නේ කියලා. නිරයට මුල් ඇදලා ඉන්නේ. අසුර ලෝකෙට මුල් ඇදලා ඉන්නේ. ප්‍රේත ලෝකෙට මුල් ඇදලා ඉන්නේ. තිරිසන් ලෝකෙට මුල් ඇදලා ඉන්නේ. සෝවාන් වෙච්ච දවසට මුල කැපෙනවා. එතකම් මුල තියෙනවා. මුල් ඇදලා ඉන්නේ. ඉතින් මේ භයානක පරිසරය තුළ එහෙම මුල් ඇදලා ඉන්නකොට එකපාට යාට ප්‍රේත ලෝකේ බැල්ම වැටෙනවා. දැන් ප්‍රේතයාට ඕනේ ළඟින් ඉන්න. ළඟින් ඉන්න නම් යාම ප්‍රේතී කරන්න ඕනේ. බඩජාරි කරන්න ඕනේ. ආන් අරවා කාපන් කියලා හිතට දෙනවා ප්‍රේතයා. ඊට පස්සේ මොකද කරන්නේ? ඒව කණ්ඩ ගන්නවා. ආන් අරක කාපන්. අර බාබකියු කරලා තියෙනවා කාපිය එක. පුලුටු කාප ගමන් ඒකත් එක්ක ප්‍රේතයා ඇඟට රිංගනවා. ආන් අරවා බීපන් කියනවා. අසුර බැල්ම වැටෙනවා මත්පෙන් බීපු ගමන්. අරකු කටේ තියෙප ගමන් අසුර බැල්මට නෑ. ඒක අර අසුරගේ පානේ. අසුර පානේ. අසුර පානේ බීපු ගමන් අසුර බැල්ම වැටෙනවා. බඩජාරිකම ආපු ගමන් ප්‍රේත බැල්ම වැටෙනවා. ඊට පස්සේ කාමයේ ඇවිසිච්ච ගමන් අසුර බැල්ම වැටෙනවා. ඊට පස්සේ රූකඩ මනුස්ස ලෝකේ තමයි ඉන්නේ. මනුස්ස ලෝකෙ හිටියාට රූකඩ මිනිසු නෙමෙයි. දැන් ඔබට පේනවා ඇති වර්තමාන ලෝකෙ වෙනකට මිනිසුන්ගේ වේගින් නැති වේගින් යන්නේ මොකද්ද? ලැජ්ජාවත් බයත්. ඉස්සර අපිට මේ මිනිස්සු අසංවර ඇඳුමක් ඇඳත් අසංවරවද හිටියත් අපේ හිතට හරි අමාරුයි. දැන් එහෙම එකක් නැහැ. ලැජ්ජා බය බෑ නැති වෙවි යන්නේ. දැන් මිනිස්සුන්ගේ රහස් දේවල් ලොකෝම එලිපිට කියනවා. දැන් මිනිස්සු මේ තරුණ වයසේ කෙල්ල කොල්ලෝ එලිපිට කියා ගන්නවා. නළු නිලියෝ මේවා එලිපිට කියා ගන්නවා. කියාගෙන කියාගෙන මේ ලැජ්ජා බය නැති කර කර යන්නේ කොහෙටද? ප්‍රේත ලෝකෙටයි අසුර ලෝකෙටයි. පටගාලා මේ බැල්ම වැඩ කරන්න ගන්නවා. බේරි ලිබරු
එතකොට යම්කිසි කෙනෙක් අර මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට තේරුම් ගන්න මේ වෙසක් දවසේවත් තේරුම් ගත්තොත් මේ බුදු කෙනෙක් පහළ වුණේ ඇයි කියන කාරණේ මේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ පුද්ගලයාව සංසාර දුකින් ඈතර කරවන්නට සතර අපායට බැඳිලා තිබෙන මුල් කපන්ටයි සතර අපායට තියෙන මුල කපු ගමන් එයා සතර අපායෙන් ගැලවිලා ඒකටයි ඒවට මුල් අදින්න දෙනව වෙස් මුල් දාගෙන හිටියොත් නම් සුම් බොහෝම ලේසියෙන් පුළුවන් අමනුෂ්‍යන්ට ඇදලා ගන්නට ඒ නිසා මේ සතර අපායට තියෙන මුල් කපලා මේ සත්‍යාව ඉතර කරවන්ටයි බුදුරජාණන් වහන්සේ පහළ වුණේ ඒ නිසා පින්වත්නි අර පරංගින් ඉදිරියේ දරුවෝ ගැන නොසිතා ඒ ඔක්කොම සංසාරේ මට ලැබේවි මට බුදුරජාණන් වහන්සේ සරණ යන්න ලැබුණේ නැහැ මට ධර්මයේ සරණ යන්න ලැබුණේ නැහැ කියලා සරණ මෙනෙහි කිරීම මේ කාලේ වුණේ මොකද්ද පුංචි කාලේ ඉඳලා අපි බුද්ධං සරණං ගච්ඡාමි කීකේ ඉන්නවා හිතුවේ මොකද්ද අපිට සරණ තියෙනවාය කියලා සරණ අහලකවත් නැහැ සරණ කියන්නේ මොකද්ද සරණ කියන්නේ පිහිට පිළිසරණ ආරස්සාව ඇති තැන අපි කිම පාරේ ඉන්නවා කියලා භයානක අනින ගොන්නු හපන බල්ලෝ භයානක සත්තු සර්පයි එතකොට ඒ ආරස්සාව තියෙන gedara නම් අර සත්තු පාරේ ඉන්නව නම් අර දරුවා එහෙම නැත්නම් අම්මා තාත්තා දුවගෙන ළමයිවත් එක්ක රිංගන්ටුනේ කොහේද ගෙට නේද ගෙට රිංගල දොරවහගත්තු ගමන් ආරක්ෂාව තියෙනවා සරණ කියන්නේ ආරක්ෂාව සරණ කියන්නේ ආරක්ෂාව එතකොට ඒ ආරක්ෂාව බුද්ධං සරණං ගච්ඡාමි කියලා තමන්ව රැකෙන්න බුදුරජාණන් වහන්සේව සරණ ගිය බව තමන්ට මතක නැත්තම් තමන් රැකෙන්න ධර්මයේ සරණ ගිය බව තමන්ට මතක නැත්තම් තමන් රැකෙන්න සංඝයා සරණ ගිය බව තමන්ට මතක නැත්තම් ප්‍රේතයින්ට තමන්ගේ කික්කියා අසුරයින්ට තයින් ඔක්කොම නෑදෑව ඉන්නවනේ බලාගෙන මනුස්ස ලෝකෙන් ඔබ මැරෙනකම් බලන් ඉන්නේ ඇදලා ගන්නට මැරෙනකම් බලන් ඉන්නේ අසුර ලෝකේ එතකොට ඒකෙන් බේරෙන්න නම් බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ගමන් ගියා කාගේ කවුද බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ශ්‍රාවකෙක් ඊට පස්සේ පෙරේතයෝ කියනවා කතා වෙනවා අසුරයෝ කතා වෙනවා ආන් දැන් අරකා බුදුන් සරණ ගොහින් නොවේ ආන් තිසරණේ සරණ ගොහින් එතකොට අනිත් පෙරේතයෝ කියනවා නෑ නෑ බය වෙන්න එපා ඕක ওই සරණ ගියාට තව ටික දවසකින් ඕක අතාරිනවා බලාපංකෝ ඕකා සීල් කඩන හැටි ඕකා සීල් කඩා ගත්තු ගමන් ආයේ අපි ළඟ කියනවා ඕකා සරණ අතරප ගමන් ආයේ අපි ළඟ බය වෙන්න එපා ඕක මහල වුණත් අපි ළඟට අපි ගන්නම් කියනවා බේරෙන්න බෑ එතකොට ආයමත් නිරේණං ආයමත් තිරිසං අපාය ආයමත් අසුර ලෝකේ ප්‍රේත ලෝක මොකද අසුර ලෝකෙන් ප්‍රේත ලෝකෙන් පස්සේ යන්න තියෙන නිරේටනේ අසුර ලෝකේ ප්‍රේත ලෝක ගියාට පස්සේ ලේසියෙන් මනුස්ස ලෝකෙට යමක් නැහැ යන්නේ නිරේ එතකොට මේකෙන් බේරෙන්න නම් තිසරණේ මනාවකට පිහිටලා යා යායුත්තේ කොහෙද දෙවියන් අතරේ අපි ගමු දිව්‍ය ලෝකෙන් මනුස්ස ලෝකෙට කෙනෙක් ඇවිල්ලා ඉන්නවා කියලා මේ වෙද්දි දෙවිවරු පස්සෙන් පන්නන්නේ ආන් අපි එකා මනුස්ස ලෝකෙ දැන් ගිහින් ඉන්නවා ගිහිලා රැකවල් දාපන් කියලා එහෙම එන්නේ නැහැ තමම් මේක හදා ගන්න ඕනේ. තමම් මේක හරි ගස ගන්න ඕනේ. තමම්ම තිසරණේ මනාකොට පිටුවාගෙන තමම්ම ඉන්න ඕනේ වෙස්මුණු ගරවුලා. වෙස්මුණත් එක්ක මේක කරන්න බෑ. දෙවි කෙනෙක් පැත්ත පලා තින්නේ.
එතකොට තමන් අවංකවම තමන්ගේ හැබෑ චරිතයේ තිසරණයට පණ දීලා නම් තමන්ගේ හැබෑ චරිතයේ බුද්ධ රත්නියට පණ දීලා නම් තමන්ගේ හැබෑ චරිතයේ ධර්මයට පණ දීලා නම් තමන්ගේ හැබෑ චරිතයේ ආරි සංඝයාට පණ දීලා නම් එයා මෙනෙහි කරන්නේ භාග්‍යතුන් වහන්සේගේ වචනයයි අන් අයගේ වචන නෙමෙයි. එයා මෙනෙහි කරන්නේ වෙනත් අයගේ බාහිර වචන නෙමෙයි භාග්‍යතුන් වහන්සේගේ වචනයයි. අනේ භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාලා නේද, මෙහෙම වදාලා නේද කියලා දැන් බලන්න හිතලා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ඇහුනොත් නේද මිනිස්යාට මේ සතර අපායට මුල් ඇදපු ජීවිතේ බේරගන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් කවදාවත් මේකෙන් ගැලවෙන්න බෑ. අන්ධකාරයේ ඉන්නවා වගේ තිසරණේ නැතුව ඉන්න ජීවිතේ තනිකරම අන්ධකාරයේ කලවරේ ඉන්නවා වගේ කකා බිබී ඉඳී සුළු කාලයකට ඔය වල් පටි බල බල කකා බිබී කාමයේ ගැන හිත හිත මේ නොසන්සිඳින මෝදු වතුර පිපාසයට බොනවා වගේ පිපාසයට මෝදු වතුර බොන්ට බොන්ට පිපාසය වැඩි වෙනවා මිසක්කා පිපාසය අඩුවීමක් නැහැ. ඒ වගේ තමයි කාමී පස්සේ අන්ට යන්ට පිස් වැටෙනවා මිසක් සාන්ත වීමක් නැහැ. ඒ නිසා මේකට ඇවිස්සලා ගිහිල්ලා මෝදු වතුර බොනවා වගේ ඉඳලා අනේ අපිත් බුදුන් සරණ ගියයි කී කී හිටියට ඒක වෙස්පූණකින් කරන දේ විතරයි කරන්නේ. ඒකෙන් වෙනසක් කරන්න බෑ තමන්ගේ ජීවිතේට. ඉතින් ඒ නිසා ඒ වෙනස වෙන්න නම් තමන්ම බුදුරජාණන් වහන්සේව සරණ ගිහින් හිතෙන් මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. අඩුගානේ දවසකට 100 වතාවක්වත් භාගතුන් වහන්සේව සරණ ගියා කියලා තමන්ට මතක් වෙන්න ඕනේ. ඒ ධර්මයේ සරණ ගියා කියලා මතක් වෙන්න ඕනේ. මතක් වුනේ නැත්තම් හුරාට යයි කොඩි වින කරන්ට. ආන් අරුන්ගේ මේ ඔලු උස්සනවන් අරුන් හිටපල්ලා කියලා හොරෙන් ගිහිල්ලා කොඩි වින කරයි. ආ මගේ කොල්ලවන් ආරකි බැඳලා මං ගන්න ගාය කොල්ල මගේ ළඟට කියලා කොඩි වින කරයි. ඒ වෙලාවට මතක නැහැ. කර්මානුරූපව උපදින බව මතක නැහැ. කර්මානුරූපව මැරෙන බව මතකත් නැහැ. කර්මානුරූපව උපදිනවා කර්මානුරූපව මැරෙනවා කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ. චතුරාරි සත්‍ය අවබෝධ නොකරන තුරු සතර අපායේ යන්ට වෙනවා කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ. දානේ දීමෙන් මේ සත්‍යයට යමක් ලැබෙන්නේ සංසාරේ දීපු කෙනෙකුටයි කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ. සීලේ තුල රැකවරණේ තියෙනවා කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ. මෛත්‍රිය තුල දෙවියන්ගේ ආරක්ෂාව තියෙනවා කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ. ඉන්ද්‍රිය සංවරය තුල පිහිට ලැබෙනවා කියලා වදාළේ බුදුරජාණන් වහන්සේ. එතකොට යම් කෙනෙක් ඒ තමන් සරණ ගිය තමන්ගේ ශාස්ත්‍රුන් වහන්සේව මෙනෙහි කරනවා නම් අන්‍යා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙනෙහි කරනවා නම් එයා බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මෙහිමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ ජීවිතය ගැන අපට කියා දීලා තියෙන්නේ. මෙහිමයි මහා මොග්ගල්ලාණන් වහන්සේ අපට කියා දීලා තියෙන්නේ. මෙහිමයි මහා කස්සපයන් වහන්සේ අපට කියා දීලා තියෙන්නේ. මෙහිමයි ආනන්දයන් වහන්සේ අපට කියා දීලා තියෙන්නේ. මෙහිමයි ප්‍රජාපති ගෞතමී ජීවිතය ගැන අපිට කිව්වේ. මෙහෙමයි තෙරණින් වහන්සේලා කියා දීලා තියෙන්නේ. අන්‍යා සංඝයා මෙනෙහි කරනවා. එහෙම කරගත්තු කෙනාට තිසරණේ තියේවි. අන්නයට වෙස්මූණ ගැලවිච්ච ගමන් සාමාන්‍ය කෙනා සාමාන්‍ය රටාවේ යන්න තියෙන්නේ. බේරගන්න කෙනෙක් හත්ගව්වක නැහැ. වෙස්මූණ ගැලවිච්ච ගමන් සාමාන්‍ය පුද්ගලයා ප්‍රශ්න ගොඩේ ඉන්න පුද්ගලයාමයි. එයාට ගැලවෙන්න බෑ.
හැබැයි කෙනාට එහෙම එකක් නෑ. එයා ගහක් යට හිටියත්, ගලක් උඩ හිටියත්, ගඟක හිටියත්, වැල්ලේ හිටියත්, පැලක හිටියත්, කොහේ හිටියත් එයා සැබෑ එක්කෙනා. වෙස්පූණු එක්කෙනා එහෙම නෑ. එයාට තැනින් තැනදී ඒක දාගන්නව, අනිත් වෙලාවට ගලවනු. එතකොට එයා මැරෙන්නේ වෙස්පූණු ඇතුව නෙමෙයි, වෙස්පූණු නැතුව. ඒ නිසා පින්වත්නි, මේ තිසරණේ සරණ යනවා කියන්නේ ලේසි වැඩක් නොවේ. බුදුරජාණන් වහන්සේ සරණ යනවා කියන්නේ ලේසි වැඩක් නොවේ. හැබැයි එහෙම සරණ ගියපු කෙනෙකුට හොඳට සරණ පිහිටියොත් අසුරයන්ට බැල්ම හිලන්නට බෑ, ප්‍රේතයින්ට බැල්ම හිලන්නට බෑ, අමනුෂ්‍යයන්ට බැල්ම හිලන්නට බෑ. ඇයි? එයාට බැල්ම හිලන්නට බැරිමකෝ. එයා ඉන්නේ ආරක්ෂා සහිත තැනක. එයා ඉන්නේ සරණේ, බුදුරජාණන් වහන්සේගේ සරණේ ඉන්නේ. එයා ඉන්නේ ධර්මයේ සරණේ. එයා ඉන්නේ ශ්‍රාවක සංඝයාගේ සරණේ. අන්නේ සරණ ලබා ගත්තොත් අපි බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච එකෙන් අපිත් පිටක් ගත්තා වෙනවා. ඒ සරණ නැත්තම් මේ සියල්ල අතීතයට යයි. අනිත් ඒවා අතීතයට යනවා වගේ සියල්ල අතීතයට යයි. අන්තිමට හිතේ වැඩ කර කර යමක් ඇද්ද, ඒ වැළඳගෙන ඉඳීවි. ඔච්චරයි. හිතේ යමක් ඇද්ද, ඒක වැළඳගෙන ඉඳීවි. බාහිරේ යමක් ඇද්දී සියල්ල අතීතයට යයි. හැබැයි මනාකොට බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් හිටියොත්, මනාකොට ධර්මයේ සරණ ගියෙන් හිටියොත්, මනාකොට ශ්‍රාවක සංඝයා සරණ ගියෙන් හිටියොත්, ඒ සරණ තමන්ට ආරක්ෂාවක්මයි. ඉතින් මේක තමන් මේක පින්වත්නි, බාහිර කෙනෙකුට සරණ පිහිටීම කරලා දෙන්න පුළුවන් පොඩ්ඩයි. මේක කරගන්න ඕනේ කවුද? තමන් කරගන්න ඕනේ. මේක බාහිර කෙනෙකුට පොඩ්ඩයි තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ තමාවත් සරණ කරගන්න කිව්වා. බුදුරජාණන් වහන්සේව සරණ කරගන්නවා වගේම තමාව සරණ කරගන්න කිව්වා. ඒ කිව්වේ මොකද? තමන්ගේ පැත්තෙන් තමන්ට දුර පේන්න උනේ. මෙහෙම සසරක නේද මං යන්නේ කියලා. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට පැහැදිලි කරලා තියෙනවා. එතකොට මේ පැහැදිලිව තියෙන ධර්මයෙන් අපි ඒක ඉගෙන ගත්තොත් අපිට පිහිට තියෙනවා. එහෙම නැත්නම් මේ සංසාරේ එයා කෙලවරක් නැති සසරේ, අර මම කිව්වේ මොකද්ද, නායෑමට වතුරත් එක්කින මඩගුඩි ගහගෙන යට වෙලා යනවා වගේ ගියාට පස්සේ කොයි කොදෙව්වේද යා ඉන්නේ කියලා මැරිච්ච එක්කිනා හොයන්ට බෑ. දැක්කද අර නාගරාජයාට වෙච්චදී හඬ හඬ එක දවසක්ද දෙකක්ද 12 අවුරුද්දට වතාවක් මනස ලෝකෙට ඇවිල්ලා නානා උපරෙවටි කළා බුදු කෙනෙක් පහළ වුණාද කියලා හොයාගන්න. පහළ වෙච්ච අපේ ශාස්ත්‍රඥ වාස ඉදිරියට ගියා. කරගන්න කිසි දෙයක් නැහැ. හඬ වැළපුණේ එක විතරයි. ඒක නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ කිච්චෝ මනුස්ස පටිලාබෝ, මොන තරම් දුකසේද මේ මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ. එතකොට දුකසේ ලැබෙන මනුස්ස ජීවිතයකට කවුරු හරි අණවින කොඩිවින හදිහුණියම් කළොත් එතකොට යාට සංසාරේ වා ලැබෙනවා. දුකසේ ලැබෙන මනුස්ස ජීවිතයකට කවුරු හරි ඉනාපනා දුන්නොත් ආයේ Tamanට ඉනා කැවෙනවා. දුකසේ ලැබෙන මනුස්ස ජීවිතයකට අමනුස්සය ලවා ගැසෙව්වොත් තමන්ටත් ඒ ගුටිය ලැබෙනවා. දුකසේ ලැබෙන මනුස්ස ජීවිතයක් කඩාකප්පල් කළොත් තමන්ගේ මනුස්ස ජීවිතයටත් කඩාකප්පල් වීම ලැබෙනවා. එහෙම රටාවක මේ යන්නේ අපිට ඕන විදියට නෙමෙයි, කර්මයට ඕන හැටියට. ඉතින් ඒ රටාව යන අපිට එකම සරණ බුදුරජාණන් වහන්සේ සරණ යෑම, ධර්ම රත්නය සරණ යෑම, සංඝ රත්නේ
සරණ පුළුවන් නම් අද නිවැරදි වෙන්න. නිවැරදි වෙන්න කියලා කාලයක් නැහැ. හෙට කියන දවසේ එන්නේ නැහැ. හැමදාම එන්නේ අද කියන දවසක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සරණ ගිහිල්ලා මේ දුර්ලභ බුද්ධ ශාසනය තුල පිහිටලා බලන්ට සසර සතර අපායෙන් අත් මිදෙන්න බලන්ට උත්සාහයක් අරගෙන බුදුරජාණන් වහන්සේ සරණ ගිහින් අඩු ගානේ මෙතනින් ගැලවිලා දිව්‍ය ලෝකයකවත් උපදින විදියට පාරක් හදාගන්න ඒක පුළුවන් තිසරණයට පමණයි වෙන දෙයකට බෑ. ඒ නිසා එහෙම ගියොත් චතුරාර්ය සත්‍ය අවබෝධයට අපිට අවස්ථාව ලැබේ. ඉතින් ඒ නිසා ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අපට චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ කරගන්නට ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනද